ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. හොඳයි, එහෙනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයක සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්කවේ අරිය වංසා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පුරාණ අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයතින සංකීයස්සන්ති අත්පතිගුට්ටේයි සමනේයි බ්‍රාහ්මනේයි විඤ්ඤූයීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ උද්දුත කරන්න දෙච්ච මේ පාලි වාග්මාලාව උපුටා ගන්න ලද්දේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායට අයිති චතුක්ක නිපාතේ සඳහන් වෙන ඕම වටිනා සූත්‍රයකින්. මේකට කියන්නේ ආර්ය වංශ සූත්‍රය කියලායි. මේ ආර්ය වංශ සූත්‍රය මේ කණ්ඩායමේ පාවිච්චි කරාට අපි ලංකාවේ සිංහල බෞද්ධ අතර ඉතාමත්ම කලක් ප්‍රසිද්ධව තිබිච්ච, ඒ වගේම අවුරුදු 2500ක් මේ ශාසනේ මේ දක්වා එනකන් ගෙනෙන්න මේ ගිහි පිටසත් සංඝ පිටසත් අතර සම්බන්ධතාවයේ පුදුම විදිහට පවත්තන්ට උදව් කරපු වටිනා සූත්‍රයක්. ඉතින් ඒක නිසා අපේ ලංකා ඉතිහාසය ගැන බලනකොට පෙර රජදරුවොත් ඒ වගේම සංඝයා වහන්සේලාත් අනිකුත් තුදි මහ ජනතාවත් මේ සූත්‍රයට පුදුමාකාර ගෞරවයක් කරලා තියෙනවා. මේවට කියන්නේ ආර්ය වංශ ධර්ම දේශනා කියලා. ඉතින් ඒ වචිනා කම නිසා ලංකාවේ ලියවෙන්ටි දිච්ච පාලි රචනා ග්‍රන්ථවල රසවාහිනිය පාලි පාඨ මංජරිය වගේ පොත්වල මේ ඉස්සර ඉතිහාසගතව පවත්තන්ට දිච්ච මේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරපු ආර්ය වංශ බණ පොළවල් වල සිද්ධ වෙච්ච දේවල් ගොඩාක් අද තියෙනවා මේ පාලි සාහිත්‍යයේ. මිනිසා මේක බුරුම රටට, සියමෙට, ඒ කියන්නේ තායිලන්තෙට ආදී ලංකාවෙන් බුද්ධ ආගම පැතිරිච්ච හැම රටකම මේ ලංකාවේ කතා ප්‍රවෘත්ති හරි ප්‍රසිද්ධයි. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ පසුගිය කාලේ මේවාගේ වෙන් වෙච්ච නිසා අද ඉන්න પરම්පරාව බොහෝ විට මේක දකින්නේ අලුත් දෙයක් විදිහටයි. එනමුත් ඉතිහාසය හොයලා බලනකොට පේන්න තියෙනවා ආර්ය වංශ සූත්‍ර දේශනා පොළවල් වල ලංකාවේ තිබිච්ච ඒ ශ්‍රී විභූතිය. ඉස්සර රජදරුවෝ ආර්ය වංශ සූත්‍ර දේශනා කරන්නට දක්ෂ ස්වාමීන් වහන්සේලා තෝරාගෙන ඒ ස්වාමීන් වහන්සේලාට ගම්මර දීලා කියනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට ඉඩම් කඩම් ලියලා දුන්නා කියන එක නෙවෙයි, ඒ ගම්මර දීලා මතක් කරලා කියනවා ඒ ගම්මරේ ඉන්න මුලාදානික මේ ස්වාමීන් වහන්සේ ගෙන්නලා මාසයකට සැරයක්, මාස 3කට සැරයක්, 6කට සැරයක්, අවුරුද්දකට සැරයක් ආර්ය වංශ පවත්වන්න ඕනේ. ආශාවල් ගල් කලාව වෙන් කරන්න ඕනේ, අනබෙරලන්න ඕනේ, එතන ගල් ගයක් හදන්න ඕනේ, මේ මිනිස්ත්‍රියක් ඇතුළේ සංග්‍රහ කරන්න ඕනේ, මේ සේරට මේ ගමෙන් ලැබිච්ච බදු මුදල් එකතු කරලා ආර්ය වංශ බණ පොළවල් පවත්වන්න ඕනේ කියලා. ඒගොල්ලෝ ය රුහුණු ප්‍රදේශයේ ඒ වගේම අනුරාධපුරයේ නැගිනේර පළාතේ තාමත් තියෙන මේ ආර්ය වංශ බණ පොළවල් ඒ ඉතිහාසය සම්බන්ධ සිද්ධි දහමක් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තව පිටිපස්සට ගියොත් ඒ අශෝක රාජයන් ලංකාවේ ඉන්දියානු ධර්ම තලයේ ඒ බුද්ධ ආගම නැගී හිටවලා එතුමා ඒ අශෝක ධර්මය කියලා දෙයක් ඉන්දියානු ජනතාවට උගන්වලා
බුද්ධ ධර්මයේ තියෙන සාරය දේශපාලන සම්බන්ධ කරගෙන තැන් තැන් වල බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ චරිත කතාව සම්බන්ධීකරන වල ඒ තැමක් කම පිහිටවලා අකුරු වලින් ලියලා පතරේශයන්ට සාමාන්‍ය ගියත්තන්ට පාවිච්චි කරන්නට පුළුවන් බුද්ධ ධර්මයේ කොටස් විස්තර කරන තැන් වල මේ අරියවංශ සූත්‍ර දේශනාවේ නම ලියන්න අමතක කරන්නේ. ඒකේ හේතුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, අරියවංශ ප්‍රතිපදාව ආදී ප්‍රතිපදාවන් සඳහන් කරනකොට ඒ අශෝක රජතුමා ගියල තියෙන භාෂාවේ අලිය වසා කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ දවස්වල රයන් වෙනුවට ලයන් පාවිච්චි කළ තියෙනවා. ඒ නිසා අලිය වසා කියලා සඳහන් කරනවා. ඒ අශෝක රජතුමාගේ පැමිණිච්ච ධර්ම පණිවිඩයේ නීති මහරහතන් වහන්සේගේ ලංකාවට එනකොට රාජ්‍ය තන්ත්‍රයේ සහ රටවැසි අතර තියෙන සම්බන්ධතාවයත් එදිනදා ජීවිතයේ ආර්ථිකයේ සහ බෞද්ධ ප්‍රතිපත්ති අතර සම්බන්ධතාවයක් පැවැත්වීමේදී මේ ආර්යවංශ ප්‍රතිපදාව මුදුම ලස්සන සම්බන්ධතාවක් ඒ පෙන්නන නිසාම දෝ සර්වජන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන්න ඉස්සෙල්ලා සූත්‍රයේ අන්තර්ගතය සූත්‍ර සාරය එළිදක්වන්න ඉස්සෙල්ලා පද නමයකින් මේ සූත්‍රයේ වචිනාකම පෙන්වලා තියෙනවා. අපි දන්නවා සත්‍යපට්ඨාන සූත්‍රයේ පද හතකින් සර්වඥාන්සේ භාවනා කරන කෙනෙකුට ලැබෙන ආනිසංශ දැක්වීමක් වශයෙන් සූත්‍රයේ දේශනා කරන්න ඉස්සලා පෙන්වලා තියෙනවා. මේක ඊටත් වැඩි වගේ මේ භෞතික පැත්ත නැත්තම් භෞතික ලෝකේ ගත කරන්න ඇත්තෝ ඒ කරන ගමන් ආධ්‍යාත්මික ජීවිතයක ගත කරන්නේ මේ ආර්ය වංශය පිළිබඳව දත යුතු බව අවධාරණය කරමින් චත්තාරෝමේ භික්කවේ ආර්ය වංශා මහණෙනි මේ දත යුතු ආර්ය වංශය හතර දෙනෙක් වෙත් අග්ගඤ්ඤා දේශනා කරන ලද සියලු දේවන් අතර මේ ධර්මයේ අග්‍රයි රත්ඤ්ඤා මේක චිර රාත්‍රඥ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයෙන් විතරක් නෙවෙයි මේකේ අටුවාව සඳහන් කරනකොට කියනවා අපේ ගෞතම සිරි සම්බුද්ධරජාණන් වහන්සේ 512,000 බුදුවරු දැකලා තියෙනවා කියලා. ඒ දකින කාලේ උන්වහන්සේ මනෝක්‍රණ 10 පිරුවා, වාක්‍රණ 10 පිරුවා. ඊට පස්සේ තමයි ඔය පාරමිතා, අනුපාරමිතා, පරමාර්ථ පාරමිතා වශයෙන් පුරුමි. ඒන කාලේ අටුවා සාහිත්‍ය සඳහන් කරන 512,000 බුදුවරු දැකමින් ආවා. ඒ සෑම බුද්ධ ශාසනයක මේක එක විදිහකට තිබිලා තියෙනවායි කියලා අපේ බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙනවා. චිර රාත්‍රඥ මේ කතාවක් එහෙම මේක නැති ශාසනයක් නැහැ. අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤ අපේ ආර්ය වංශය ඔය ලංකාවේ තියෙන ඉන්දියාවේ තියෙන කුල වංශ පැවැත්තින වගේ ආර්ය වංශය පවත්නකොට වංශයේ ලක්ෂණය තමයි මේ. මේ හතරක් වූ ආර්ය වංශයෙන් තමයි මේක පවත්න්නේ. සායක වංශානුගතයි. අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤ පුරාණ ඉතාමත් පැරණි. මේ ආර්ය වංශයේ කියන මේ ලකුණු ටික එහෙම නැත්නම් බුද්ධහාරයේ කියන වංශලා පෙන්නපු මේ සංඝයා වංශේ බලනකොට සංඝයා වංශ නමක් වශයෙන් බලනකොට මේ සිවුර මේ පින්ඩපාත වඩින ගමන චීවර පින්ඩපාත මේ කුටියක ජීවත්වන සේනාසන ගතිය උන්වහන්සේලාගේ මේ බෙහෙත් පාවිච්චි කරන විදිය කියන මේ සිව් පසය එදත් එකයි අදත් එකයි කවදාකවත් ඒ පැරණි දෙයක් වුණාට ඕනෙම තාලෙකට ඕනෙම කාලෙකට මේක ගැලපෙනවා. ඒ නිසා ඒකට විතාල පැරණි ඉතිහාසයක් තියෙනවා. අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤ පුරාණ අසංකීර්ණ මේක කාටවත් සංකීර්ණ කරන්න බෑ කියලා කියනවා. අපි ගත්තොත් කාන්තාවන්ගේ අඳුම් විලාසිතා මහ සහයෙන් ගහට අලුත් වෙන. ඒවයි තරම කිච්ච. ඒකයි ක්‍රිකන් මාර්ගෙන් මේ සිවුර මොන જાතිම කාටවත් ඔබට හැඩ වැඩ ගන්න බෑ මොක ඕකමයි. මේ පින්ඩපාත ගමන ඕකමයි. ඔයි සීනාසනේ ඕකමයි. ඔය බෙහෙත් පිළික ලෝකමයි. ඒක නිසා ඒක සංකීර්ණ කරන්න කාටවත් බෑ. කරන්න ගිය කෙනා සංකීර්ණ වෙනවා මිසක් මේ වංශය ආරිවංශය පවතින මේ චීවර බින්ද පාත සේනාසන ගිලම්පස කියන දේවල්
වෙනස් කරන්න බෑ. අසංකින්න. අසංකින්න පොබ්බා. අපි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කාශ්‍යප සර්වඥාන් වහන්සේගේ, සීකේ සර්වඥාන් වහන්සේගේ, වෙත්තගු සර්වඥාන් වහන්සේගේ කිසිම ශාසනයක මේක සංකීර්ණ උනේ නැහැ කියලා. පෙර සංකීර්ණ වෙලක් නැහැ. නසංකීයති. මේ ශාසනය සංකීර්ණ කරන්න යන්නත් එපා වෙන්නේ නැහැ. නසංකී හිස්සංකි මත්තර බහාලට මෛත්‍රී බුද්ධ සාතනේ මේ ආර්ය වංශ ලක්ෂණ කදාකට වෙන්නේ. අපි යම් හේකින් මේ ජීවිතේ නිවන් දක්කන්න බැරුව මේ ශාසනය නිවන් දක්කන්න බැරුව අපි මෛත්‍රී බුද්ධ ශාසනයට ගියා. ඒ ශාසනය පැතුරුනාට පස්සේ මෙච්චර තමයි පිළිගන්නේ නැහැ මේ ආර්ය වංශයේ. සංකේ හිස්සංකි අපතිගුත්තේ සමනේ බ්‍රාහ්මණේ මේ භික්ෂුවක් විසින් පවත්වන මේ චීවර පිණ්ඩපාත දේනාස ගිලම්පස කියන මේ චාරිත්‍ර මේ ශාසනික චාරිත්‍ර මේ බෞද්ධ නොවුනත් කිසිම පඬිතෙක් විසින් උත්තුත් නොදකින් කියන්නේ කියන්න බෑ. ඒ තරම් මේක අපතිගුත්තේ කිසි කෙනෙකුට පිළිගො කරන්න සමනේ බ්‍රාහ්මණේ සමනේකුට බ්‍රාහ්මණේකුට මේක අපේ වංශනේ මේක අපේ ආගම නෙවෙයි මේක අපේ චාරිත්‍රණේ කියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ආර්ය වංශයේ කඩාවත් නිග්‍රහ කරන්නේ. අන්නේ විජේ බුදුදාන වංශයේ මුලින්ම මේ ආර්ය වංශාත්මක දේශනා කරන කලින් ඒක පිළිබඳ පුදුම අගය ආඩම්බරයක් කරලයි මේ ආර්ය වංශ දේශනාවට ශ්‍රීමුඛේ විවෘත කරන්නේ. ඉතින් මේ වයිස්තර මේ වගේ නෙවෙයි දහස් ගණන් සෙනග රැස්වෙච්ච වෙලාවේ දේශනා කරන්න පටන් ගත්තාම හැන්ද යාමේ ඉවර කරන්නේ පාන්දර වෙනකම් මුළු තුන්ය රාත්‍රියේ මුළුල්ලේ ආර්ය වංශ සූත්‍ර දේශනාව කරනවා. මොකද ඒ තරම්ම මේක විස්තර බොහෝම විස්තර සහිතයි. ඒ විස්තර සහිත වෙන්න 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 මේ සිවුරු නොදරන පින්දවාත නොයෙන සේනාත නොවසන මිගිලම්පසේ නොයෙදෙන ගිහියත් අන්ද මේකෙන් ගන්න පුළුවන් ප්‍රායෝගික කොටස් වඩවඩා විස්තර වෙන නිසා සංඝයාමාංශේලා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවෙන් අරගෙන ඒක ගිහියන්ට ගැලපෙන කාලෙට ගිහියන්ගේ ජීවන රටාව බෞද්ධයන්ගේ ජීවන රටාව සකස් වේ ක්‍රමයේ ආර්ථික සකස් වේ ක්‍රමයේ දේශපාලන සකස් වේ ක්‍රමයේ සමාජික තත්ත්ව සකස් වේ ක්‍රමයේ පුළුවන් තරම් විස්තර කරා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුවට තමයි. නමුත් ඒ භික්ෂුවට දෙන මේ ආදර්ශය හැම කීයකටම තම තමන්ගේ තම තම නැනපමණින් හෝ ශක්ති ප්‍රමාණය කිට්ටු කරගන්න. කිට්ටු කරන්න 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 ඒ ජීවිතයේ තියෙන කාංකර්ත ප්‍රච්ඡල් කරදර චිත්ත පීඩා අඩු වෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ ආර්ය වංශයේ පවත්වන අතර ඒකෙන් ආදර්ශයක් පවත්වන අතර ලදලද අවස්ථාවන් වල විශියත් එක මේ සාකච්ඡා කරලා ඊයත්න්ට ඉදිරිපත් කරනවා බෞද්ධයා කියන්නේ අසරණ ජාතියක්වත් දකින දකින එක්කන පිටපස්ස යන්න ඕන ජාතියක්වත් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන උපදේශ පන්තිය අවශ්‍ය කරන සෑම දෙයක්ම අපි ආග්‍යයි කියලා. ඒ නිසා මේ මම මත්තට විස්තර කරන සිවුර පිළිබඳ කතාව, සීනාසනේ පිළිපාති පිළිබඳ කතාව, සීනාසනේ පිළිබඳ කතාව ආදී දේවල් අපි උත්සාහ කරන්න ඕනේ කිසි කෙනෙක් මේකෙන් ගන්න තියෙන අදහස මොකක්ද කියලා. අපි ඒක නිසා මේ සිවුර කියන එක පරිවර්තනය කරන්න ඕනේ ඇඳුම ගැන බුදුහාමුදුර අපිට කියලා දෙන හැටි. පින්දපාතය ගැන මතක තියාගන්න කියනකොට ආහාරය පිළිබඳ අපි පැවතිය යුතු ආකාරය. සීනාසනයේ කියනකොට අපි ඒ දරවල පැවතිය යුතු ආකාරය. මේකදී මේ ගිලම්පසක් කතා වැටෙන්නේ ආහාර සම්බන්ධවයි. මෙන්න මේ තුනේ යම් කිසි කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ කෙනාට භාවනාව කියන එක දුෂ්කරක් නෑ. ඒ කෙනාගේ ජීවිතේ දන්න නොදන්න භාවනාවක් වටපත් වෙනවා. ඒ නිසා භාවනා කරන්න බෑ කෙනෙකුට මේ සුදුසුකම් ටික ඇති කරගන්න නැතුව. තමන්ගේ ආහාරය පිළිබඳ, තමන්ගේ ඇඳුම පිළිබඳව, තමන්ගේ නිවාහන පිළිබඳව ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා මිස කිසිසේත්ම අතිශෝක්තියකට නොගෙහි මැද ප්‍රතිපදාවේ පවත්වන්න බැරි කෙනාට භාවනා දුෂ්කරයි. එනිසා දැනට භාවනා කරන්නේ නැති හිතපු නැති ඇත්තෝ
මේක ඇහුවම මේ ආර්ය මාස සූත්‍ර දේශනාව අහපුවම ඒගොල්ලන්ට මේක කිසි අදාළතාවයක් නැහැ. ඕවා අපිට කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපිට ආර්ථික විද්‍යාව පිළිබඳ PhD එකක් තියෙනවා. මට දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම තියෙනවා. සමාජීය අභිවෘද්ධි බණ කියන ආයතනවලදී උඩින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේක යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් ජීවිතේ සම්බන්ධ කරගත්තොත් ඒ පුද්ගලයා මේ දේක සමතුලිතතාවය වෙන්නේ මැදම අවත හොයන හැටි හොයන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා නිමාව දකින්නේ භාවනාවට දීදී. නැත්නම් භාවනාව කියන එකේ අර්ථය තේරුම් ගන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් දැනටමත් භාවනා කරලා ඉස්සරහට යන්නේ නැති කතියක් පේනවා. භාවනා ජීවිතය එක දැන කරකැවෙනවා. හොදෝද මඩේ දාන වගේ වෙනවා. ඒ අතට කල්පනා කරලා බලන්න වෙනවා මගේ ජීවන රටාවේදී මම කොහොමද ඇඳුම පිළිබඳව පිහිටවන්නේ, මම කොහොමද මගේ ආහාරය පිළිබඳ පිහිටවන්නේ, මම කොහොමද මගේ සේනාසනය පිළිබඳ පිහිටවන්නේ. මේ වාගේ දෙන යම් අඩුපාඩුකම් නිසා මට භාවනා උනන්දුව අඩු වෙනවද වැඩි වෙනවද කියන එකට ආදර්ශයක් තියෙනවා. ඒක නිසා මේක භාවනාවෙන් පරිබාහිරක් නෙවෙයි. හැබැයි භාවනාවට අදාළ වෙන විදිහට අපේ ඒ සිව්පසය අපි කියන බේසික් නීඩ්ස් අපේ මූලික අවශ්‍යතාවන් පිළිබඳ හොඳ පාඩම් පන්තියක් මේකේ තියෙනවා. ඉතින් ඒකදී මේ හතරක් වූ ආර්ය වංශ දේශනාවේ තියෙන ගුණ කතා කරලා ඉස්ලාම් සර්වඥාන්සි දේශනා කරන්නේ චීවර මහා ආර්ය වංශය සම්බන්ධව. චීවර මහා ආර්ය වංශය ඇත්තටම කියනවා නම් හැන්දෑවේ 6ට පටන් ගත්තාම රෑ 10 වෙනකම් කියන්නේ. ඒ තරම්ම දිගට විස්තර කරන්න පුළුවන්. නමුත් අපි වියත් බයෙන් හොඳ නෑ මං හිතුව දෙන කම්බණ කියයි කියලා. දැන් මම උත්සාහ කරනවා මේක පැයකින් හමාරකින් ඉවර කරන්න. ඉද බික්කවේ බික්කෝ සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේ. මේ ශාසනයේ භික්ෂුව එහෙම නැත්නම් මේ ආර්ය වංශයේ භික්ෂුව ලදයන් සිවුරකින් සතුටු වන්නේ. මේක තමයි තේමා වාක්‍ය සිවුර පිළිබඳව. ඒක නිසා ගිහි කෙනෙක් අපි කියන බෞද්ධ සදාචාරයට අනුව හැදෙන ගිහි කෙනෙක් තමගේ ඇඳුම පිළිබඳව කල්පනා කර සිටි ආකාරය තමයි ලදයන් ඇඳුමකින් සතුටු වෙන්නේ. එන්න තු මොස්තරේටවත් අල්ලපු ගෙදෙට වැඩිය හොඳින් කරන්න ඕක්කත් ඒක නෙවෙයි අපේ ප්‍රතිපදාව වෙන්න ඕනේ. අපි ඇඳුම අඳින්නේ හිරිකෝපිනී ස්ථාන වසා ගන්නයි උෂ්ණ සීතල වසා ගන්නයි මිස වෙන දෙයකට නෙවෙයි කියලා. ඒ නිසා සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරින් ඉතරීතර චීවර සන්තුෂ්ත්‍යාච වන්නවා. තමන් ලදයන් සිවුරකින් සතුටු වෙනව විතරක් නෙවෙයි ලදයන් සිවුරකින් සතුටු වීමේ ගුණ කතා කිරීම ඉගෙන ගන්න ඕන. දෙමාපිය ලදයන් ඇඳුමකින් සතුටු වෙන අතර තම තමන්ගේ දරුවන්ට ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ගුණ කතා කරන්න ඉගෙන ගන්න ඕන. ගුරුවරුත් ලදයන් ඇඳුමකින් සතුටු වෙන ඉගෙනගෙන ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ගුණ දරුවන්ට කියලා දෙන්න ඕන. රජවරුත් තමන් ආදර්ශයක් අරගෙන රට්ටුන්ට කියලා දෙන්න ඕන. එතකොට තමයි ඒ කෙනාට මේ ඇඳුමින් කෙලස් නොපදින අපත්වේ. ඇලුමෙන් තණ්හාවක්, මාන්නයක්, දෘෂ්ටියක්, කැපී පෙනීමක්, අනුන්ට ඉඟි කිරීමක් නැතුව ඇඳුම පාවිච්චි කරන්න පුළුවන් විලිවසා ගන්න විතරයි. නැත්තම් වෙන්නේ ඇඳුමින් විලිවසන අතර වෙන මොකද්ද කාට හරි ඉඟියක්, රාගයක්, ද්වේෂයක් මහක් ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතුවොත් ඒක මට ප්‍රශ්නයක් නෑ, ඒක යහදී දුර්ලභම නිසා රාගමක් වෙන්නේ, මම අඳින්නේ මට ඕන දෙයට කියලා අපි දන්නවා. කර්මේ සහ කර්මඵලය අනුව අපි කරන දේට අපව වෙන නිසා මේ පුංචි දේවල් වලින් තමයි අපි ඒ හොඳ හෝ නරක කර්ම රැස් කරන්නේ. ඒ නිසා සිවුර පිළිබඳව හෝ ඇඳුම් පිළිබඳව ගන්නවා නම් සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේ ඉතරීතර චීවර සන්තුෂ්ටි ආච වන්නවා. ලදයන් සිවුරකින් සතුට වෙනවා, ලදයන් ඇඳුමකින් සතුට වෙනවා, ලදයන් ඇඳුමකින් සතුට වෙන මේ ගුණ කතා කරනවා. නච්ච චීවර හේතු අනේසනම් අපති රූපං ආපජ්ජති. මේ සිවුරක් හේතු කරන සිවුරක් ලබා ගැනීම සඳහා කවදාකවත් අකටයුතු මාර්ගයෙන් ප්‍රතිරූප නොවන මාර්ගයකින් කටයුතු කරන්නේ. එම් කටයුතු කරන්න ගියාම ඒ කරන සෑම ක්‍රියාවකින් හෝ වචනයකින්
එක්ක ලෝභයට එක්ක ද්වේෂයට එක්ක මෝහයට වැටිලා තමන්ට මෙතෙක් නොතිබුණ කෙලෙස් රාශියක් ආශාවල් රාශියක් තරහවල් රාශියක් මේ හිතට එන්නේ ඉතින් ඒ නිසා නැච්ච චීවර හේතු අනේසන ඒසන කියලා කියන්නේ බාලියෙන් සොයා යන පරිේෂණ කියලා කියන්නේ ඒකම සම්පූර්ණයෙන් හැදීම පරිේෂණකාරයක ඒසන කියන්නේ හොයන ඒ නිසා නොලද ඇඳුමකට නොබිනා කාලෙට හොයන්න යන්නේ අප්‍රතිරූපන් තමන්ගේ මට්ටමට තමන්ගේ තත්ත්වයට ප්‍රතිරූප නැවෙන දේවල් වලට යන්නපා අනීසන අප්‍රතිරූපන් ආපච්චති අලද්දාච චීවරන් පරිකාසති තමන් හිතූ පැතූ පරිදි සිංගක් නොලැබුණයි කියලා ගියන පැත්තේ බලන තමන් හිතූ පැතූ පරිදි ඇඳුමක් නොලැබුණයි කියලා ඒකට පැවෙන්න එපා අලද්දාච චීවරන් පරිකාසති ලද්දාච චීවරන් අගුචිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිගොන්ජති ළමන්ට ලැබුණොත් සිවුරක් ඇඳුමක් මුන් තමන් හිතපු තාලින් ඒකට ආශාවෙන් බැඳිලා ඒක නැතුව බෑයි කියලා ඒකටම වැහෙන පාවිච්චි කරන්නේ මේ සිවුර මේක මේ ඇඳුම ලැබුණට මේකෙන් කෙලෙස් උපදවන්න පුළුවන් මේක පිළිබඳව ආශාව උපදිනොත් මේකත් සංසාරට හේතු වෙන්න පුළුවන් කියලා ඒක පිළිබඳව දොස් දක්නා එහෙම නැත්නම් ආදීනව දක්නා සුදුව එහි වැරදි දක්නා සුදුව කටයුතු කරන්න මුද්‍රජානංශ වැඩි ඉන්න කාලේ කාමදුර් කෙනෙකුට හොඳ වටිනා සිවුරක් හම්බුණා ඒ සිවුර හම්බෙලා ඒ ස්වාමීන් වහන්සේක බොහොම ආසාවෙන් එළි බැලි වාසය කරගෙන ඉන්න කාලේ මේ හාමුදුරුවෝ අපවත් වෙච්චාම භාවසේන හිදිත තමයි ඒ සාසනික කෙනෙක් උපසම්පදා කෙනෙක් අපවත් වෙච්චාම මේ සිවුරු සාංගික වෙනවා සාංගික වෙච්චාම සංඝයා කැඳවලා බෙදලා දෙනවා මේ සිවුර ගන්න කෙනෙක් ගන්න කියලා ලොකු ආමුදුන් ගිහලා පොඩි ආමුදුන් දක්වා කැමති කෙනෙකුට අවස්ථාව දෙනවා සිවුරටත් වෙච්චලා පිට පාත්‍රයටත් වෙච්චලා එහෙමයි කරන්නේ ඉතින් ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ පිළිකර බෙදෙනකොට හරුවත් යන නැහැ මැදිහත් කරලා කොයි සිවුරට අත තියන්නේ කො පොඩ්ඩක් සුමානයක් කරනවා සිවුර දෙලන්සු තියන්න කියලා ඒ සංඥාවට ආහන්න කියන ඇයි කියලා බින්ද පාතරේ ඔක්කොම මේ සමා වෙන්න මේ පාතරගෙන ඔක්කොම බෙදුවා සිවුර ඉතුරු කරා සමාන පස්සේ සත්වචනන්ස කිව්වා දැන් මේ සිවුර බෙදුවට කමක් නැහැ කියලා ඒ සංඥාවන්ට ලැබුවා ස්වාමීන් වහන්සේ මේ ඒ මැරිච්ච ගමන් මේ සිවුර බෙදන්න කිව්වේ ඇයි කිව්වේ ඇයි කියලා ඊට පස්සේ කොහොමද මේ ස්වාමීන් වහන්සේ මැරෙනකොට මේ සිවුරට ඉතාමත්ම දැඩි ලෝභයෙන් මැරෙච්ච නිසා සිවුරෙම ඉනිකුණෙක් කියලා ඉපදිලා ඉන්නවා කියලා. මැරෙනකන් කෑගහනවලු මගේ සිවුරට අත තියන්න එපා කියලා. සාමාන්‍ය සංඝයාට ඇහෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ විදියට මේ කෑගහද්දී සිවුර කාට හරි දුන්නා නම් තද ද්වේෂයෙන් අපාගාමී වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඉනිකුණාට වයස තියෙන දවස් 6යි ඌකෙන් මරණට පස්සේ ඇත්තට මේ සංඝයාගේ පින නිසා දිවි ලෝකෙ කියලා තියෙනවා. යම් හේකින් මේ දවස් 6 ඇතුළත කාටරි බවරුවා නම් අර සිවුරට තියෙන ආශාව නිසා අපාගත වෙන තියෙන අවස්ථාව වෙල කියලා තියෙනවා. එනිසා මේ දේවල් වලට අපි ඇලි බැලි වාසය කරපුවාම මරණ ජීවත් ඒක නතර වෙන්නේ. අපි දන්නේ කොහොලාක මරණ කියලා. ඉතින් ඒ නිසා කියලා කියනවා ඒ සිවුරු පින්ද පාත කොයි දෙයකට අනවශ්‍ය බැඳීම් කරන්න එපා මේ වගේ වෙන්න පුළුවන් ආදීනව සලකමින් ආදීනව දස්සාවි නිස්සරණපන්‍යෝ පරිවිජ්ජති මේකෙන් ගැලවෙන අදහසෙන් යුක්තව මේක අඳින්නේ නෑඳ බැරි නිසා එහෙම නැතුව මේක කාටවත් කියා පාණ්ඩවක් කරන්නේ ඉඟි කරන්නවත් දෙයක් නෙවෙයි කියලා සූර්ය ප්‍රෝජනේ අන්තිමේ ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරන මිස ඊටහා කරන්න එපයි කියලා අද මේක පිළිබඳව වැඩිපුර මම කියන්නේ නැහැ නමුත් අපේ ලංකාවේ ආර්ථිකයේ තිබුණේ තේරවත් පොළොල බව පැරණියක් තුලා. අද ලංකාවේ ආර්ථිකයේ තියෙන ඇඳුම් කර්මාන්තේ. ඒකට හේතුව ඒ තරම්ම ලෝකේ ඇඳුම් මාරු කරනවා. මෝස්තර මාරු කරන නිසා මුළු ලංකාවම කරන්නේ මේ පටහිරටයි ආමේ යුරෝපෙටයි ඇඳුම් මාරණේ. ඒ තරම්ම ඒක අද මුලික නිෂ්පාදනයක් නෙවෙයි අගේ වැඩි කිරීමේ කර්මාන්තයක් හිතෙන්නේ ඒ නිසා ආර්ථිකයේම දුවන්නේ නැද ඇඳුම් කර්මාන්තේ ඒ නිසා අද මිනිස්සු ඇඳුම් අඳින්නේ විවිධ ගන්න නෙමෙයි මේ එක එක දේවල් මම අපාරන්නේ කියා පාට මොස්තරේට ඉති මේකෙන් කෙලස් බව
තමන් නොදන්න කෙලෙස් ප්‍රමාණයක් ප්‍රකෘෂණ බව දන්නේ නැත්නම් කෙරෙන්නේ මොකද්ද? තමන් දන්නේම නැතුව අවසානයේ මෙව මොරලා එනකොට දරා ගන්න බැරි වෙන මොකද මට මේ වෙන්නේ කියලා. එහෙමද පුරෝජන සරපයන් දුන්නිනවන එහෙම දෙයක් වෙන්නේ. ඒ නිසා සර්වඥ සදාන් කරනවා තායච බණ ඉතරි ඉතර සම්තුත්‍යාච වන්නවා නේව දුක්ඛං සේති නොපරමං වේ. තමන්ට හොඳ සිරක් ලැබෙනවා හොඳ ඇඳුමක් ලැබෙනවා හිතුව පැතුව පැද්ද කවදාකවත් ඒක ලැබුණයි කියලා මම උසස් ඒ ඇඳුම නොලැබිච්ච එක නම් පහක් කියලා තාරාතිරමක් ගන්නපයි කියලා කියනවා. නේව දුක්ඛං සේති නොපරමං වේ. එහෙම ඒ ඇඳුම නැති එක ළඟා වෙන්න බැරි කෙනා දුක්පත් මම පොහොසත් කියලා එහෙම මාන්නයක් ගන්න බෑ කියලා. මේ වත්තුක්ඛන්සේ තිනෝ පරම වම්බේති සෝහිතත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒ සිවුරක තියෙන අවශ්‍යතාවයක් ප්‍රයෝජනය සලකලා එහි දක්ෂ භාවයක් ඇති කරගන්න ඕනේ. සංඝයාගේ නම් ගෙත්තම් පන්නන් වැඩ දැනගන්න ඕනේ. සිවුරක් කිච්චාම එක විසි කරන්නේ නැතුව ඒක මහල හදාගන්න ඕනේ. වෙන කැල කමුත් ඒක හයිට් ගන්න හැටි දැනගන්න ඕනේ. ඒ විදිහට සිවුරු කර්මාන්තේ ඒ කලිතු අනුත්තරිය වැඩ කටයුතු සංඝය දැනගන්න ඕනේ. ඒ වගේ තමයි කිහියත් උනත් ඒ තමන්ගේ අඳුමත් වෙන එක සකස් කරගෙන පිළියෙට හදාගෙන කිරීමේ දක්ෂභාවය. ඒ වගේම ඒ සඳහා අනලස් දෙන්න තමයි ඒකල්ලා කුණු කෝරේට විසිකලා ඊගාවිට ගන්න හදන්න ගියෝ. අපි කොහොම ගිරුවත් කරන්නේ මේ පාරිභෝගිකත්වයට උදව් කිරීමට? දපුලුවන් ඒක අලුත් දෙයක් කරලා ගන්න මේ ආර්ය වංශ සාසනේ බොහෝම නම්බු කරනවා. ඉහි කරනවට වැඩි ඒව නැවත නැවත පාවිච්චි කරන මම දන්නවා මේ කතා මේ රටවල වලට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ කාටවත් ඒ වැතර ගෙනියන්නටවත් එහෙම නැත්තම් කරන්න හදනවා නෙමෙයි. මේ අපි පැරණි කියුණු සම්ප්‍රදාය අපි පැරණි කියුණු වංශේ කතා කරන්නේ මම මේ හදාගන්න. ඒ නිසා ඒ දක්ක අනලසෝ සම්පජාන කල්පනා කරන්න ඕනේ. මේ එකක්ම විසිකරොත් කිසි කෙනෙක් ආයෝකට කියන්නේ ඔබ සම්පූර්ණ නාස්තියට යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඔය අපි කියන පරිසර දූෂණයට තමයි අපි හවඩන්නේ. මේ පරිසර දූෂණයට වැඩි තනංගේ චිත්ත දූෂණයක් සිද්ධ වෙනවා. ප්‍රයෝජනෙන් නැලකලා නෙවෙයි මේක විසිකරන්නේ. ඒ මොහොතේ ගැලපෙන්නේ නැති නිසා එහෙම නැත්නම් වෙන මොකක් කරන්න නිසා අනේ ඒක තමන් පිට අපිට ඒ නිසා සෝහිතත්ව දක්වනලු සම්පජානව ප්‍රතිසතු ඒ නිසා ඒ යම බාර ගන්න කොට හරි විසි කරන කොට හරි ඒ දෙයට සදාචාරාත්මක වග වෙන්න ඕන. මම මේක විසි කරන්න මට පුළුවන්කම තියෙනවා. නමුත් විසි කරාට පස්සේ මේ ඔය අපි කියන ග්ලෝබල් වෝමින් කියයි පරිසර දූෂණය කියයි චිත්ත දූෂණය කියයි එහෙම නැත්නම් අසහනය කියයි ඔව කවදාක පිටින් එන දේවල් නෙවෙයි අපේ හිතට වදින්නේ අපි මේ දැන දැන කරන පුංචි කරටි ටික නිසා. යම් කෙනෙක් ඒකට පොරොදින සලකලා වැඩ කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයාට අර අසහනය මානසික පීඩනය වෙනුවට පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතියක් වෙනවා. මේ දෙයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන මම ගත්තයි කියලා. අන්නේ විහිිත ආදීනව දස්සෝ නිසරණ පඤ්ඤෝ පරිබුද්ධි බොහොම ප්‍රයෝජනසල කරබැඳ කරනවා. ඒ වගේ මේ සිවුර සම්බන්ධව ඒ කලිතු කටමනා කාරණා දැනගෙන විශ්ිකරන් හදනවා වෙනුවට ඒ නැවත නැවත දැන් ඔය මේ රටේ කියන විදිහට රීසයිකලින් කරන එක නැවත පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමී ගන්නවා නම් ඒ වෙනි කෙනා මේ ආර්ය වංශයේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් උසස් විදියට සලකන උසස් විදියට අගය කරන අග්‍ර වූ ආර්ය වංශයේ පිහිටයි කියලා. සර්වජන වහන්සේ වැඩ ඉන්න කාලේ සර්වජන වහන්සේ ආදර්ශයටත් වගේම ඒ මණිපුරි ශිෂ්‍යමාගේ ගෙදර හැටිපිච්චි සියවෙනි දාසි සිය සම්පූර්ණ කරපු දාසිට කියන්නේ පුණා දාසි කියලා. ඒ පුණාදාසිය මැරිලා මිනිහතපු රෙදි කෑල්ලට අමසොන් පිටේට දැම්මට පස්සේ සර්වචනන්තික ගන්නකොට මිනිහට සම්පූර්ණයෙන්ම පණුව ගහලා පණුවිත්තක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක ලීයක තවටගෙන අරගෙන ගිහිල්ලා ගලන වතුරක දවස් 7ක් බැඳලා තියලා සුද්ධ කරලා ඊට පස්සේ තමයි ඒක පාවිච්චි කරගත්තේ.
ඊට පස්සේ එතන ඉඳලා සම්පූර්ණ කටයුතු කඩකප්පන හැටි, පඳු ගන්න හැටි, මහන හැටි, සේරම තමන් යටින් කරන්න 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 මේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ වගේම එහෙම යම් කිසි සංඝයාංශේ නමක් සස්ම කුලෙකින් පැවිදි වෙලා ගැනීමක්මක් ඇති පවුලකින් පැවිදි වෙලා සම්පූර්ණයෙන්ම වීදිය ගැටි කෙරටි කියලා කවුලගෙන ඇවිල්ලා වෙදිකා ටික ගොනු කරලා සිවුරක් මහලා සිවුරක් අඳිනවා බලන්ඩ එදා කාලේ ගිහියන්ගේ පුදුමාකාර ගෞරවයක් තිබිලා තියෙනවා. ඒකට කියන්නේ පාංශුකුල සිවුර කියලා. ඒ පාංශුකුල සිවුර බලන්ඩ දීෂ විතරක් නෙමෙයි කියලා කියනවා දෙයියොත් කැමති කියලා. එහෙම නිර්අහංකාර ජීවිතයක්, එහෙම අහිංසක ජීවිතයක්, එහෙම පරිසරයට ප්‍රිය ජීවිතයක්, එහෙම කෙලෙස් නොපදින ජීවිතයක් දැක ගන්න බෑ. ඒ විතරක් තියා කලාතුරකින් ලෝකෙ දිහා බලන බ්‍රහ්මයෝ පවා අන්න එහෙම නිහතමානී ජීවිත ගත කරන සංඝයා වහන්සේලාගේ දැකලා සතුටු වෙනවලු. මේ ස්වාමීන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දී ඉතාමත්ම අල්පේච්ඡව ආර්ය වංශය පවත්වනවා කියන. ඒ වගේම පින්දුපාතේ ගත්තහම ප්‍රසම්පදා භික්ෂුන් වහන්සේ නමකට සීමාවෙදී උපසම්පදා කරපු ප්‍රසම්පදා මාලකයේදී මතක් කරලා දෙනවා වටිනාම ආහාරය තමයි පින්දුපාත ආහාරය. මේක මේ රටක කරන්න බෑ. මම උන්ට ආරංචි වුණා ඇමරිකාවේ පින්දුපාතේ ගියොත් ඊරේ ගන්න කියලා. ඊරේ ගන්න මොකද හිඟාපෑම අගේ කරන්නේ නැහැ. ඒක නිසා ප්‍රසිද්ධිය පාත්‍ර කරන ගියොත් ඒක නීචක දෙයක් කියලා. මම හිතන්නේ ඉන්දියාවෙත් ඒ වගේ තමයි ගියාට හම්බ වෙන්නේ නැහැ. ඔච්චර ගිය කවුරක් අද දෙන්නේ. ලංකාවේ පොඩ්ඩක් දැන් පුරුදු වෙගෙන එනවා පින්දපාත කරගෙන යන්නේක. අනිත් පින්දපාත කරගෙන කැම වරඳනවා නම් බුදුජානනාංශය සඳහන් කරනවා ඒකට මම වග වෙනවා කියලා. දැනනාට විනෝ පැවිදි නැත්තු විවිධ කුලයන්ගෙන් පැමිණෙනවා විවිධ දිශාවලින් පැමිණෙන උද්‍රජනාංශ කිසිම නැහැ. ඒ එක්කෙනෙකුටවත් දෙන්න බත් කියලා බුදුහමර ගාව නැහැ. නමුත් උන්වහන්සේ මතක් කරනවා මගේ ශාසනයේ මං විනෝ පැවිදි වුණා නම් මම ඔබලට එකක් සහතික වෙනවා පින්දුපාත අරගෙන පීජයට බහකන් ඒකට හම්බෙන බත් ටික මං සහතික වෙනවා කියලා. ඒක තමයි උත්තරම භෝජනය. පින්දුපාත ලැබෙන එක තමයි. නමුත් පෙර පින් කරලා තියෙනවා නම් එයාටත් දායකයෝ දෙනක් දෙන භෝජන එහෙම නැත්නම් සාංගික දාන වලින් ලැබෙන. ඒක අතිරේක ලාභයක් මිස අර අඩුම ලංසෝ තමයි ආර්යවංශයේ අඩුම ලංසෝ තමයි පිළපා. සර්වඥාන්සේ ගිහි අපහැරලා ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රීපක කතා කරක් කළා කියන කතාව පුංචි බුද්ධාරංකාරයෙන්ම දාන. ඒ අවුරුදු 6ේම සිද්ධෝදන් රජුරෝ නිතරම හොයලා බැලුවා මේ ශක්ති රජ වෙන්න හිටපු දරුවා ගෙදරින් එළියට ගියා කොහෙද මොකද වෙන්නේ කියලා. එතකොට ආරංචි වෙලා හිටියා ඉතාමත්ම පිළිසින් වෙන්ව තන්නේ ක්‍රම කැලෑකට ජීවත් වෙනවායි කියලා හොයන්න බැරිවා. පස්සේ උන්වහන්සේ ඒ මන්ත්‍රී ප්‍රතිපදාට ඇවිල්ලා බුදු වෙලා ඒ බිම්බිසාර රජුරෝ ගාවට යනකොටම බිම්බිසාර රජුට බුදුචාන් වහන්සේ සාමාන්‍යයෙන් එක වයස්කාර කුමාරවරු නිසා දිනකට සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේ පණිවිඩෙන් සුතෝද රජුව දැනගත්තා. නැවතත් වීදියට ඇවිල්ලා ඉන්නවා කියන්නේ. නැවතත් දැක ගන්න පුළුවන් කියලා. ඒ දාන ඉඳලා පණිවිඩ ඇරියා. අපි දන්නවා ඇමතිවරු 10 දිනක් කරපු පණිවිඩය ඇරලා අවසානයේ ඒ කාළුබායි කියන ඇමතිවරයා තමයි ගිහිල්ලා පණිවිඩය කියලා රජුගෙන් ආරාධනා කරලා වැඩම කළා. තවත් අවුරුද්දක් ගත වුණා. ඒකට කෙඹුල්ලක්පුරේට ආවේ අවුරුදු 7කට පස්සේ. ඉතින් රාහුල කුමාරට අවුරුදු 7ක්. පදින දවසම ගිහියට ඇවිල්ලා. ඇවිල්ලා එනකොට බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ 12000ක් මහ සංඝයා වැටලා තියෙනවා. ඒ 12000 මහ සංඝයාත් එක්ක එනකොට හැන්ද වුණා. පස්සේ එතන මහවණේ ලැබුම් ගත්තා. හෙට උදේ නැගිට කල්පනා කරලා බැලුවා මේ 12000 කාපු පීෂක මගේ ගෝල පීෂක කවුද පාත්‍රෝ දඬ වතුර දෙන්නේ කවුද දැහැටි දඬු දෙන්නේ දත් නැගලා කවුද වැසිකිලි පහසුකම් දෙන්නේ කවුද කැඳ හැන්දක් බෙදන්නේ කවුද උදේ දාහනේ බෙදන්නේ උනාගේ කල්පනා වුණා කිසි කෙනෙක් රජුට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරා ආරාධනා කරාට කිසිම ආරංචියක් නැහැ කිසිම ලකලැස්තියක් නැහැ ඊට පස්සේ උන්වහන්සේ පාත්‍රය අතට අරගෙන කල්පනා කරා මේ ආර්ය වංශයේ මේ වගේ ප්‍රශ්නයක් ආවම මොකද කරන්නේ කියලා.
උන්නාගේ කල්පනා වුණා වීජින් ගේන් ගෙට වින්නි පාටි වලින් එක තමයි ඉතින් ආර්ය වංශ ක්‍රම. උන්නාගේ පාත්‍රය හොදගෙන කිව්වාත් බඩතුලේ පාත්‍රය රඳවගෙන දැතර වාදී අර දොළොස් දහම සංඝයා දැක්ක පාරට. දැහැල පින්දු පාත කරගෙන 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 රුද්දෝදන් රජමාලිගාවට යනකොටයි යශෝදරාව දැක්කේ මේ ශක්තිත රජ වෙන්න හිටපු කුමාරයා රජුරු මේ හිඟාපන. ඉහිලුම් නැතුද කොහොමද මේ රජපතියෙක් හිඟාපන්නේ කියලා. දුරගෙන ගිහිල්ලා අර සුද්දෝදර රජුරණ කිව්වා අන්න පුත්‍රයා හොඳ වැඩක් කරනවා කියලා. එයි මොකද මුළු වංශම දැලිකාන විදියට කද්දාකර රජපෞරු කෙනෙක් කරුවන් දෙතු හිඟාපන්නේ. රජුරු තීමතර කවුලෙන් බලනකොට හැබැයි තමයි. රජුරුවන්ට මතක නැතුනා උඩට හලුවක් අඳින්නවා. දුරගෙන ගියා වීදියේක ගිහිලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ කියලා. ඊට බුදුරජාණන් වහන්සේ අපි වංශතවක් කරනවා. රජුරුව කොහොමද ඒක වෙන්නේ අපි අරගෙන සමහා සම්මත රාජවංශය. කවදාකවත් රාජවංශ කෙනෙක් මේ පිළිපාති ගිහිලා තියනවා. ඉතින් පුජේන ප්‍රමහරජේ මහරජුගේ වාන්ති අපි ඇවිල්ලා ආර්ය වංශේ. මේක තමයි ආර්ය වංශේ පැවැත්ම. මේට වැඩිය උත්තරම දෙයක් පින්දවාත සම්බන්ධයෙන් ආර්ය වංශේ නැහැ කියලා. ආර්ය වංශය පිළිබඳව ආර්ය විවහාර ආර්ය ධර්මයේ දේශනා කරනකොට උඩුකය නිර්වත්ත වීජේති සෝවාන් වෙලා කියනවා සුද්ධෝදකයි. එකම ආර්ය වංශ යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ මනුස්සයාගේ අනිවාර්යෙන් පරිණාමයක් සිදු වෙනවා. එහෙම නොවී මේ ආර්ය වංශේ පවතින්නේ. ඒ මේක ගැන කතා කරනකොට කියන්නේ ඒ අඟුලිමාල කියන මහවරා නැත්නම් මහා ධාමරිකයා ප්‍රභාකරන මුල්ලේ නමසේ අනු නමයක් කපලා තියෙන ලේපිට ගණන් කරලා ඉතිරි බර ගාණක් අපලා තිනවා ඇඟිලි මාලේ ගන්න ඉස්සර වෙලා ඒ ලේපිට කපපු මිනිස්සයා බේරගන්න බුදුජානක වහන්සේ ගියේ එයා තව දවසක් පමාවුණා නම් ඒ ඉස්සරහට එන අම්මව මරලා ආනන්තරිය අක්ෂර කර්මයක් කරන්න නිසා ගිහිලි ඉවර වෙලා බුදුජානක වහන්සේ කැලේ අද්දරට එනකොටම අඟුලි මහත්මිය වඩලා බොහොම ලේසි ඇඟිල්ලක් එන්නේ රෝම සුකුමාර කෙනෙක් කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැ කපන්න පුළුවන් කියලා. කියලා මෙයා පිටිපස්සේ නේද බුදුරජාණන් වහන්සේට එහෙම දැරලා අඟුලිමාල පිටිපස්සේ ඇවිල්ලා තමයි කපන්නේ. එහෙම දැරලා බුදුරජාණන් වහන්සේ ඉල්තියක්ම වල කියනවා අඟුලිමාල බුදුරජාණන් වහන්සේත් අතර තියෙන ඉඩ ළඟා වෙන්න බැරි වෙන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් බොහොම නැවතිලි ගමනේ ඉස්සරහට යන අඟුලිමාල කඩුව පිටිපස්සේ හිටින අම්බලාගෙන යනවා එළවනවා 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 මොන්නම් විදිහක ලම්බෙන්න බෑ. ඊට පස්සේ බැරිම තැන ඔහි හිටු මහණ කියලා කෑ ගහන්න පටන් ගත්තා. එහෙම බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? අඟුලිමාල මම නම් හිටියා. ඔබට පුළුවන් නම් හිටපන්. මෙන්න ආරි විවහාර වචන. අඟුලිමාල මෝඩයෙක් නම් අඟුලිමාල කල්පනා කරයි මෙච්චර අඳාගෙන එළවන මටත් වැඩිය වේකින් යන බුදුහාමුදුරු හිටියයි කියන්නේ කොහොමද? ඊට පස්සේ ඊට වැඩි අඳුම් වේගන යන මට නතර වෙන්න කියන්නේ මොකද්ද කියලා තමයි සාමාන්‍ය හිතේ. නමුත් බුදුරජාණන් වහන්සේ නතර කිව්වේ ওই ශිල්ප දක්ෂණයක දුවන එක පණින එක නතර එක හොඳයි. කවදාරි කෙනෙක් නතර වෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ නටපු කච්චිට නතර වෙන්න අමාරුයි. ඒකට ලොකු කොහොමක් ඕනේ. අපිට පුළුවන් තරුවන් දර ගහන්න ජූඩෝ කරාටි ඕන දෙයක් කරන්න. කාටද කියන්නේ පය දෙක තුනක් එකතන වාඩි වෙලා ඉඳී කියලා. අනේ එදාට පෙරේ එක විනාඩි පහක් ඉන්න බෑ. ඒ තරම් එක නටන්න වෘත්ති කරාට පස්සේ හිතවන්න අමාරු. අඟුලිමාල කෙරුවේ මොකද්ද? රාග, ద్వේෂ, මෝහ දිගේ පුළුවන් තරම් ඉදිරියට දිව්වා. බුදුරජාණන් වහන්සේ කැපී පෙනෙන දල කිව්වා ආදි විවරේ බුදු පුළුවන් නම් කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම නතර කරපන් කියලා. නමුත් අඟුලිමාල කවදාකවත් හිතුවේ නැහැ වේගය වැඩි කිරීම සෙල්ලක්කාරකමක් කියලා හිතුවට වේගය වැඩි අඩු කිරීම නතර කිරීම හිතලා තිබුණේ නැහැ. මේක අහනකොටම තේරුණා මුන්ද ළඟට ගිහින් මේක ඉගෙන ගන්න වෙනවා.
ඊට පස්සේ තමයි රඩු වෙන දාලා වැඳලා කිව්වේ ස්වාමීන් වහන්සේ මම කැමති නතර වෙන්න ඉගෙන ගන්න. ඒ විදිහට මේ ජීවිතේ එකම ගත්තා මේ කාමය නැත්නම් ආශාව තරහව මෝඩකම උදදාන ගොචදාන වැඩම ඉගෙන ගන්න කෙනාට කවදා හෝ හිතුනොත් මේක මම කවදද නතර කරන්න උත්සාහ කරේ කොහොමද මම මේක නතර කරන්නේ කියලා ඒක හුඟ දිනකට හිතෙන්නේවත් මුණ ගැහෙන්නේ දිවත් මරණ මංචකේදී තමයි. මරණ මංචකයට යනකොට අපි මේ නටපු නාටකම හුදෙකලාවට ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. පෙන්නපු දවසේ තේරෙන පටන් ගන්නවා යහපැත්තට ගියාම මේ පැත්තට කරපු දේවල් වලින් කිසි වටිනාකමක් නැහැ. එහාට ගෙනියන්න මොකක්වත් නැහැ. ආ මේ වෙලාවට කල්පනා කරන්න හිතෙනවා අනේ මම ඉන්නකම් කෙරුවේ මොනවද? ඇහැ පිනවුවා. කන පිනවුවා. නාසය පිනවුවා. දිව පිනවුවා. කය පිනවුවා. හිත පිනවුවා. ඒ ඔක්කොම ඇහිදල් කූඩේකට වතුර පුරවන්න වගේ වැඩක්. මේ ලෝකේ පහළ වෙච්ච ධක්විති මහා මන්දහතු රජුරුවා. කාදාවත් මේ එකක් පුරවලා සතු කියලා නරුන්නේ. අතිත්තෝ ලෝකෝ කාමදාසෝ කියලා. මේ ලෝකේ මැරෙන හැම මිනිස්සුකම මැරෙන අතෘප්ති කරව. ඌණ එක්කෙනෙක්වත් මට ඇති කියලා මැරෙන්නේ. හැම කෙනාම කරන්නේ කාමරාජිනේගේ කාමරාජධානියේ බත් බැලකම් කරමින්. තදාකත් කල්පනා කරලා නැහැ අපිට මේ කාමරාජිනියට බැල මෙහෙකම් කරන එක නතර කරන්න පුළුවන් දෙයක්. කරන්න කී දවසක අපි එළියට දාපු වැල් ගැඩවිල්ල තරමට අපිට කොඳු වැටෙලක් නැහැ. අන්නේ එක තීරණ ගත්ත දවසේ අඟුලි මාලිගයාර කියන ඔක්කොම නැතර කරලා බුදුජාන වහන්සේලාට ගිහිල්ලා වැඳලා වික්ෂිප්තලවට පස්සේ දවසක් අඟුලි මාලිගාම කියන්නේ වාටි යනවා ජීතවන රාමතුල කරත්තුරට යනකොට අම්මා කෙනෙක් දරුවෙක් වඩන්ඩ විලිනවා විලිරුදාවෙන් කේන්ද්‍රිකා කවුරුවක්වත් නැහැ උදව් කරන්න යනකොට කල්පනා වුණා අනේ අනේ මෙහෙම කෙනෙකුට උදව් කරන්න කෙනෙක් නැහැ අම්මගේ ගේන් එළියට යන කාර්යයට සද්දට කේන්ද්‍රිකා පස්සේ මේ හාමුදුරු දිගටම සවැත්තුන්ට ගිහිලා පැයක් විතර බින්ද වාටි කරලා ආපහු ආවා ඇවිල්ලා බලනකොට අර විදියටම කේන්ද්‍රිකා අර විදියට ලේපිත කපකප 199 කපපු අඟුලිමාල හඳු කොච්චර ඒ වෙනකොට හැදේ කියනද කියනනම් අර අම්මට දුනු ආවේනික දුක මොන විදියෙන්වත් දරා ගන්න බැහැ. පැසිගෙන පින්නවාකේ කරලා. සර්වඥාන්සේ ළඟට ගියාට පස්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං යනකොට අම්මා කෙනෙක් විලිකුදා හැදලා බොහොම වේදනාවෙන් කෑ ගහනවා. මම එනකොටත් කෑ ගහනවා. මට ඉතින්නේ තාමත් කෑ ගහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වගේ මේ පැත්ත කරලා බණ භාවනා කරන හාමුදුරු වාසේ අපි වෙන මාතාවකේ තියෙන මේ දුකට අපිට යමක් කළා කියලා. මුදල් අයියෝ හරියට කරන්න බලන්න. මොකද මගේ පණ්ඩාරය කවදාකම සත්‍යයක් මරත් නෑ. ඒ ආගේ සත්‍ය බලයෙන් මේ දරුගැබ පහ වේවා කියලා අදිස්ත්‍ය කරනවා. අඟුලි මාලකේ නෝ ස්වාමීන් වහන්සේ දැක දැක 999ක් හැදුවා. නොදක කොච්චර දුක කපලා කියලා. එහෙනම් කොහොමද සන්ත කටකින් කියන්නේ උපන්දාය ඉඳලා මම කවදාකවත් සතුට කරුණක ආර්ය සත්‍ය මේ දරුගැබ පහ වෙන්නේ කියලා. අම්මට තේරෙනවද? එහෙමනම් මෙහෙම කියපන් කිව්වා. මොකක්ද? මම ආර්ය භූමියේ පහළ වුණාට පස්සේ සතෙක් මරණ කියලා හිතුවේ නැහැ. ඒ තරම් වෙනසක් ඇති වුණා ආර්යත්වයට පත් වුණ පස්සේ අන්නේ ඒ වෙනසේ අනුභව බලයි. මේ මාවගේ දරුගැබ පහ වේවා කියන පස්සේ අදත් අඟුලිමාල පිළිපෙ කියනවා ප්‍රසූත වේදනාව ඇති කරන්න. අර විද්‍යට ලේපිට කප කප හිටපු අඟුලිමාල ආවේනික ප්‍රකෘති දුකක් දක්වන බව කරා මෙලෙකුනේ මේ කාම ලෝකයේ ඒ කාම ආසාවන්ගෙන් වෙන් වෙලා ආර්ය ලෝකයට ගිය නිසා. ඒක අඟුලිමාලට පුළුවන් නම් අනිකටත් පුළුවන් කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මොකද අපි අනු අපි පව කරලා තියෙනවා අඟුලිමාල තරම් කරලා නැහැ. ඉතින් යන්කේකෝ බලාපොරොත්තු කියන්න පුළුවන් අප මේක කල් ගිය පාර වරදින්නේ නැති අපිට හරි පාරක් හරි ප්‍රතිපත්තියක් හරි සම්ප්‍රදායක් නැතිුන් නිසා නමුත් උත්සාහ කළොත් අපි මේ අතිශෝක්තිය වෙනුවට ප්‍රයෝජනෙට සලකලා වැඩ කරලා
ඊගාවට ඒ ලැබෙන ඉඩපහඩුවෙන් ඒ ලැබෙන ප්‍රභවයෙන් අපි මම කියන්නේ කවුද කියන එක. මොකද්ද වර්තමාන මොහොත කියන්නේ කියන එක උත්සාහ කරන පටන් අරගත්තොත් දීර්ඝ ප්‍රයත්නයකින් අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වෙනුවට ඒක නොකොලොත් මොකද වෙන්නේ? අපි ඉගෙන ගන්න සෑම දෙයක බාහිරවර්ති. සෑම දෙයක්ම අනුංගෙන වෙන තැනක් ගැන වෙන දේවල් ගැන. කොයිම මොහොතක හරි එකිනෙකෙන් අහුවොත් මම කියන්නේ කවුද කියලා හුවෙමයි කියන එක කවදාකවත් අපි හිතලවත් නැහැ. ඒ තරම් බාහිරවර්ති ජීවිතයක් ගත කරන අපි කවදද මම කියන්නේ කවුද කියන එක දකින්නේ? එහෙම දකින්න නම් මේ වේග ගමන කෑම පිළිබඳ තියෙන මේ අධි වේගය, ඇඳුම පිළිබඳ තියෙන මේ අධි වේගය, ඉවල් දොරවල් පිළිබඳ තියෙන මේ අධි වේගය අවශ්‍යතාවයට කරකලා එහෙම නැත්නම් ප්‍රයෝජනේ කරගන්න මට්ටමට කිනාලා ගියේ නැතුව මේ හිතේ වේගය නතර කරන්න අමාරුයි. ඒක නිසා මේ ආර්ය වංශයේ කියන ක්‍රමය ඕනම කොච්චර වේග ජීවිතයක් ගත කරත් කොච්චර සංකර වෙච්ච කෙනෙකුට තමන්ගේ සංකර බව දැනගෙන හිමීට අර හිතමු කියන ප්‍රකෘතියට ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයාට විශාල කාලයකට ධනයකට ශ්‍රමයකට ඉතුරු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තුල කායික වාචික මානසික ක්‍රියාන් නතර වෙනවනම් නතර වෙන්න ඉඩක් තියෙනවා. ඇතුළත හිත ගන්න පුළුවන් ඉඩක් තියෙනවා. මම කියන්නේ කවුද? වර්තමාන මොහොත කියන්නේ මොකද්ද? එහෙම නැතුව අපි අවුරුදු 120ක් ජීවත් වුණා. 100ක් ජීවත් වුණා. කවදාවත් වර්තමානේ ඉඳලා නැහැ. අපි ඉඳලා තියෙන එක අතීතේ එක්ක අනාගතේ. අපි කවදාවත් මෙතන නැහැ. මෙතන ඉඳන් ගෙදර ගැන හිතන. මෙතන ඉඳන් ලංකාව ගැන හිතන. අපි ඒ චිත්තක්ෂණේ පන්නලා තියෙන්නේ. මෙතන ඉඳන් මං ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ දරුවෝ මොකද කරා නැත්තේ? හරකුණ්ඩ කන්න කොන්න හම්බෙලා කියලාද? එව්ව මේවා හිතන මේක තමයි ගැන හිතන්නේ. බුදුචාන් වහන්සේ මේ ආර්ය වංශයේ මේ චීවර පින්ඩ පාත් සේනාසෝණින් වේග ධාර අඩු කරලා මතක් කරලා දෙනවා කියනවා. මම දැන් මෙතෙන්ට ගත්තොත් හිත කොහොම වෙයිද කියන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය භාවනා කරනවා කියලා කියන්නේ. නමුත් මේ භාවනා කරනකොට උනත් අර ඇඳුම පිළිබඳව, ආහාරය පිළිබඳව, ඉන්න තැන් පිළිබඳව ඕනෑට වැඩිය හිත ව්‍යාපාර කරන්න ගත්තොත් ඉඳ ගත්තත් භාවනා මධ්‍යස්ථානට ආවත් හිත එක තැනක තියාගන්න බැරි වෙනවා. එතකොට ඇත්තට කල්පනා කරලා බලන්න වෙනවා මොකද මගේ හිත මේක තරකට ගන්න බැරි. එතකොට මේ ආර්යවංශාන කූලව අපි අර අධික වේග ධාරා අතර කළ සංකීර්ණතා අඩු කරලා ක්‍රමයෙන් අඩුකරන එනකොට කායික වාචික මානසික ක්‍රියා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට සමාජික මට්ටම ආර්ථික මට්ටම ගැන සලකලා එයින් අපි යම් කිසි විදිහක සදාචාරාත්මක වගකීමක් ඇවිල්ලා සිතාවක් ලැබෙනවා. ඒ තුලින් මිසක් අපේ ගිහි ජීවිතයක් භවනාකට සම්බන්ධ වෙන්න කරන්නේ අර වේගය වැඩි කම නිසා. ඒක නිසා එදා ඉන්දියාවේ හිටිය උදාහරණකාරයෝ නෙවෙයි, එදා ඉන්දියාවේ හිටිය අන්‍ය මිනිස්සු. ඒ සියලු දෙනාට බුදුරජාණන්සේ කවදාකවත් කියන දේවල්ට අභියෝග කරේ නැහැ. ඒ වෙනුවට වඩා හොඳ ක්‍රමයක් ඉදිරිපත් කරා. වඩා හොඳ ක්‍රමයේ දිගට යනකොට තමයි මේ බාහිර ඉඳුරන් පිනමන එහෙම නැත්නම් ආමිරසපේ වෙනුවට මිනිස්යාට නිර්ආමිරසපේ කියලා එකක් තියෙනවා. පැත්තකටලා විවේකීව බණක් භාවනාවක් කරලා ගන්න පුළුවන් සපය. අන්නේ සපේ පිළිබඳ පොඩි හඳුන්වාදීමක් කරොත් ඒ මිනිස්යාට ඇත්ත කරුණා කියලා බුදුහාමුදුරු කියනවා. කාම ලෝකයේ ජයග්‍රහණ ඔක්කොම තනියක් විතරයි පිටත. අපි තනියක් වලා තනියෙන් ලෝකේ බැලුවොත් අපිට පේනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගැඹුරු පේන්නේ ගැඹුරු දකින්න නම් දෙකකින් බලන්න ඕනේ. මේ දෙකම හැරෙන්න නම් මේ ලෝක විතරක් මේ සැපට, මේ ලෝක විතරක් මේ කයේ සැප විතරක් නෙවෙයි, මරණයට පස්සේ මොකද වෙන්නේ, අපිත් එක්ක ඉන්න අනෙක් ලෝකයාට මොකද වෙන්නේ, ආනිව පිටත වග වෙන්නේ නැතුව අපිට මේක පැනලා යන්න අමාරුයි. ඒක නිසා ආර්ථික දියුණුවට අවශ්‍යයි. ඒ මොකද අපිට ජීවර පින්දු පාක සේනාසන යම් ප්‍රමාණයකට අවශ්‍යයි. නමුත් මේ සීමාව මොකද්ද නැත්තම් කියනවා ප්‍රයෝජන මට්ටම මොකද්ද අතිශෝක්තිය මොකද්ද කියන එක දන්නේ නැති විනයක් තමයි පුතක් යන එක. පුතක් යන කවදාකවත් තේරෙන්නේ
මෙච්චරයි අවශ්‍ය කරන්නේ මෙතනින් යහට ඒක අතිශෝක්තිය. එහෙම නැත්නම් ඒක සුපුරුවිච්චය කියලා තේරෙන්නේ. ඒක තේරුම් කරලා දෙන්න ගියාම කියන්නේ මගේ ජීවිතයට ඇඟිලි ගහන්න දෙන්න එපා. මම අම්බ කරන කතාව කාටවත් මොකද? ඒක තන්දුවේ කර්ම චක්‍රයට කියලා ආවට පස්සේ අපි දන්නේ නැතුව අපිට වියසනේ ඉන්නේ අපි ඔන්නේ සීමාව පණින එක තමයි. යම් කිසි කෙනෙක් බණ භාවනාවට ගියා නම් විශේෂයෙන්ම පළවෙනි මාර්ග ඥානෙ ලැබුවා නම් ඒක උදේට හොඳටම තේරෙනවා ජීවිතේ සඳහා අවශ්‍ය කරන ආහාර ටික මෙච්චරයි අඳුම මෙච්චරයි වසන ස්ථාන මෙච්චරයි මේ එහාට ගිය ගමන් අපි දැන හෝ නොදැන අතිශෝක්තියකට වැටෙනවා සුඛෝභෝගීත්වයට වැටෙනවා මේක Tamanට අනුවට කෙලෙසුපදව ඒක නිසා අර සීමාවලකේ මරියාදාව ඉම තේරුම් ගන්න බැරි වුණොත් අපි හිතන්නේ නැතුව වංචනික මාර්ගයෙන් අපෙන් මේ පරිසර දූෂණයක් සිද්ධ වෙනවා චිත්ත දූෂණයක් සිද්ධ වෙනවා ඒ නිසා චිව විතරක් නෙවෙයි කියනවා අඳුම විතරක් නෙවෙයි ආහාරය විතරක් නෙවෙයි ඉන්න වසන ස්ථානය විතරක් නෙවෙයි මේ ඕම් පිළිබඳව අපි වග වෙන්නේ නැතුව අපේ දරුවන්ට අපිට ආදර්ශයක් දෙන්න වෙන්නේ ගුරුවරු ඒ දේ කරන්නේ නැතුව ශිෂ්‍යන්ට ආදර්ශයක් දෙන්න වෙන්නේ ඒක නිසා අපි කියන බණවලට වැඩිය බොහෝම වටිනවා අපේ ක්‍රියාව ඒක මේ පොඩි උන්ට හොඳට තේරෙනවා ඒක නිසා අද මෙවැනි සමාජයක මේ කැනඩා වගේ එන්ටෝ කියන පළවෙනි රටකට මේකට ගියාට පස්සේ ඒගොල්ලෝ හොඳටම තේරුම් ගන්න තියෙනවා ඒගොල්ලන්ගේ එකම කල්පනාව මේ කායිකව අල්ලන්න පුළුවන් පේන ආමිෂයේ පැත්ත තමයි මේ දිනුවා තියෙන්නේ ඇතුළත නිකම්ම නිකම් විහිළු කරපු මේ තැඹිලි කොම්බයක් වගේ තන්නේ කර කොම්බේ දෙන්නේ මොකක්වත් ඇතුළේ ඒ ආර්ය විවාහයෙන් මේ ලෝකෙ දිහා බලනකොට මේක එහෙම ගහච්ච සෝම් පිටිනියක් වගේ. එක්ක ජීවත් වෙන කෙනෙක් නෑ මේක. ඔක්කොමලා මැරිච්ච සෝන කර හිටවපු කුරුසයක් වගේ මැරිච්ච ගල් තමයි පේන්නේ. තජීවි කවුරක්වත්. ඔක්කොම ඉන්නේ මේක ගිලිලා. මුතුජන් වහන්සේ කියන්නේ මේවා දැකලා අපි මේ දුවන්නම් පාසේ දුවන්නේ නැතුව මේ සැප විඳින්ද හැබැයි පොරව දෙන්න ආන්නේ විදිහට කරනකොට කරනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ මම නැවතත් මතක් කරනවා තමන්ට කාලය ඉතුරු වෙනවා ධනිය ඉතුරු වෙනවා ශ්‍රමී ඉතුරු වෙනවා අන්නේ කාලය ධනිය ශ්‍රමී ඉතුරු වුණාට පස්සේ ඒ පුද්ගලයාට සීලයක් පිළිබඳව සමාධියක් පිළිබඳව ප්‍රඥාවක් පිළිබඳව ආගමක් පිළිබඳව සදාචාරයක් පිළිබඳව කල්පනා කරන විදිහක් හම්බෙනවා දැන් කල්පනා කරන්න අපි උදේ නැගිට්ටාම හැන්ද වෙනකම් පුදුමාකාර චක්‍රයකින් ඉතුරුයි මේ චක්‍රය අපි හිතනවාද එක්කෙනෙක් අතබල නතර කරන්න පුළුවන් මේක. වෙඩි කරන්න පුළුවන් මේක. මොකක්වත් බෑ. විශාල යන්ත්‍රයක දුවන දැතිරෝ දෙක අපි ඒක දැත්තක් කරන්නේ. අපිට මේ යන්ත්‍රය නතර කරන්න බෑ. ක්‍රහකකුත් නැහැ. හැබැයි අපි යන්ත්‍රයකට අහුවෙලා ඉන්න බව දැනගන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි. ආනේ ඒක කියලා නැරගෙන ඒ යන්ත්‍රණයට අපිට බඩ රස්සාව හම්බ වෙන්නේ පහසුකම් ලැබෙන්නේ ඒක කරලා. අනවශ්‍ය විදිහේ අතිශෝක්ති ටික අයින් කරගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් මේ ලෝකේ මිනිස්සුන්ට මොන විදිහේ කාරණාව අපේ ආගමික ජීවිතය අපේ ධර්මාත්මක ජීවිතේ මැදම අවශ්‍ය දෙකේ ගමන් කරවන්න රටෙන් රටට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම කියනවා නම් ප්‍රතිරූප දේශ වාසයේ ඕනේ රාජනි බෞද්ධින් තරක ඉන්නක ලේසි. නමුත් මේ වගේ තැනකට ආව එදුවන්නම් වාලේ අන්දයප්පාවා පිටිපස්ස දුවන්නේ නැතුව අර අපේ තිබුණ ternary ආදී සම්ප්‍රදාන කූලෝ නැත්තම් ආර්ය වංශයේ ක්‍රමයේ හැටියට මධ්‍යම ප්‍රතිපදාව වැඩ කරගෙන යනවනම් ඒ පුද්ගලයාට පුළුවන් ඔය කියන භාවනා කරන්න වෙලා නැහැ කියන එකට උත්තර ලබා ගන්න. ආනේ ඒ විදිහට කල්පනා කරොත් විතරක් ඒ පුද්ගලයාට ඉතින් තමහරක් භාවනා කරන ඉන්න නිසා මම හිතනවා මට ඒකට තාක්ෂයක් තියෙනවා කියලා. ඔය කොච්චර වැඩ කරන ගමන් වුණත් දවසට විනාඩි 30ක් 40ක් මම කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලන්න. නැත්නම් මම මේ විදිහටම තක් කරන්නම්. අපි පැය 24 මේ ඉදරම් පිනවීමේ කටයුත්තට ගියාට කොයි මොහොතද කොයි වෙලාවෙද තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අර්ථ සිද්ධිය තමන්ගේ අර්ථ චර්යාව සිද්ධ කරන්නේ. අර ලංකාවේ කරලා තියෙනවා නන්දසේන රත්නපාර මහත්තයා ඉන්න කාලේ සමාජ සේවය වෙනුවෙන් සමීක්ෂණයක්
එයා ලක් කරලා තියෙනවා වැඩ කරන ජනතාව අවුරුදු 25 ඉඳලා 55 දක්වා වැඩ කරන ජනතාවගේ ඒ කියන්නේ තරුණ තරුණියෝ අද ලංකාව දුවන මිනිස්සු ටික අරගෙන ඒ මිනිස්සෙක් අද ඥාන කෙනෙක් හරි පිළිම කෙනෙක් හරි මුළු සිංහලේ ඉතිහාසයේ කවදාවත් නැත්තරම් ටෙන්ෂන් එකක් ගන්නවා. ඒ මොකද ඉස්සර අම්ම කෙනෙක් ලෙඩ වුණා වගේ නෙවෙයි දැන් අම්ම කෙනෙක් ලෙඩ වුණු පුදුමාකාර වේදනක් තරන්නවා. එක ළමෙක් ඉස්කෝලේ රෙන්ද උදේ තාත්තා කියලා එන්න ඕනේ හැන්දෑවෙත් කියලා එන්න. අපි පොඩි අයින් යවුවාට පස්සේ මම පොඩි අය මට කියනවා අපි ආන්දුනේ දවසට බැරේ ඉස්කෝලේ ගියලා ළමයි හඳුනනවා පස්සේ දෙතරක් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ළමයින්ට ඇඳුමක් ගන්න අපි ගිය කාලේ උඩට ඇඳලා යටට නැතුව ඉන්න ගතියක් දැන් බෑ. සම්පූර්ණ සෙට් එක තියෙනවා. ඉතින් මෙහෙම ළමයි දෙන්නෙක් ඉන්නවනම් අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් ගෙදර වැඩට ඉවර ගන්න අර මනුස්සයා කොච්චර වැඩ කළත් මදි අනිවාර්යයෙන්ම අතිකාල සේවාවක් කරනවා. කරලා ගෙදර එන්නකොටම අහන්න තියෙන්නේ අරක නෑ මේක නෑ කියලා. ඉතින් මේ මනුස්සයාට තියෙන පුදුමාකාර ටෙන්ෂන් එක නිසා කවම කවදාකවත් නැත්තා. ලංකාවේ මේ 20ත් 55ත් අතර වයස් ගෲප් එකේ ඉන්න කට්ටියගේ හાર્ට් එකක් වැඩි වෙලා තියෙනවා, සීදීන සගණින් වැඩි වෙලා තියෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. කිසිම රජයක් කිසිම සමාජ ආයතනයක් මේ වැඩ කරන මිනිහගේ සුබ සාධනෙ කවුරුත් නැහැ. ඒ මිනිහ හුර කරන ගන්න තමයි ආණ්ඩුවෙන් ටැක්ස් දෙන්නේ, පවුල සාරි ඉල්ලන්නේ, නැන්දම අරක ඉල්ලනවා, පුතා මේක ඉල්ලනවා, මේ මිනිහගේ සුබ සීදර් කවුරක්වත් නැහැ. මේක කියලා කියන ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න තියෙන ප්‍රධානම සෝදපාලෝකය. ඒකක තීරෝධිකක් අර කියන වැඩ කරන එක අරගොල්ල සන්තෝෂ කරනවා මිසක් මිනිහා Taman ගැන බලන්න විනාඩියක්වත් ගන්න. ඉතිහාසය දේශනා විනාඩි 55ක් කරාලු 55ක් කරලා කිව්ව විතර සම්බන්ධ කරලා තියෙන මේ වයස් කණ්ඩායම කට්ටිය. ඒතුළු මේ ඔයගොල්ලන්ට මේ තවත් ඔළුවට බරක් දාන්න නෙවෙයි මම මේ දේශනාව කරේ. මේ අද යථාර්ථය කියන්නේ මම කියන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ මේ බර දිගට අදින්න කැමති නම් මනුස්සෙක් වෙන්න ඕනේ නම් දවසට අඩු ගාණ විනාඩියක් පැත්තකට දාලා ඒ විනාඩිය ආනාපාන සතිය කරන්නයි කියලා. Taman kire maitri saukhya hada gana. මේ ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම නැත්නම් Taman ගැන මොකක්ද මේ අදින බර කියලා තේරුම් ගන්න. ඒක ඒ විලාර අපි වේ. ඉස්සරහනේ සභාපති ඉඳලා තියෙනවා. එයා ඇවිල්ලි කරලා වනිස්සන්නනේ අචුභාවු ආනාපාන සති පොත නැවත මුද්‍රණය කරා. සක්විදාන පුළුවන් ප්‍රමාණයට පොඩිවට දීල පුළු පුළුවන් කටයුතු දුන්නා. මේ Taman ගැන අනුකම්පා කරනවා නම් මෛත්‍රියක් තියෙනවා නම් මේ බරාදින විනියා ගුණාගෙන බලන්න එපායි කරත් පිළිගන්න. ඒ වැඩ කරන ජනතාව කවුද බලන්නේ? ඔක්කොම ඉන්නේ එයාගේ වැඩ ගන්න මිසක බලන්නේ. ඉතින් මේ මිනිහට ඒක නොබලනවා නම් අපේ ආර්ථිකය දාශක වශයෙන් මොනවා වෙයි? මේ මිනිහගේ සෞඛ්‍යය මොනවා වෙයි? ඒ මිනිසෙකුගේ ජීවිතේ දවස ගත කරනකොට මොන තරම් පැංගිරියද ගත කරන්නේ කියලා කල්පනා කරන්න. ජීවිත සාපිත සිද්ධ වෙනවා. අපි පැවිදි වෙලා මේ වගේ අරණියකට වෙලා හිටියා. ඒගොල්ලෝ චක්කමැති මේ වහන්ඳ. ඒගොල්ලෝ ඉතින් මොකටද අපි ඇඳුමගෙන හාමුදුරන් නැති වැඩේ මොකක්ද? අපි කොහොම ගාවත් දුරියන ගාවත් පාටි ගන්නවා හාමුදුරන් නැති වැඩේ මොකක්ද? අපි තාත්තෝ දෙකගේ හිටියා ඉඳාගන්න වැඩක් නැහැ කියලා හිතෙනවා. නමුත් අපි යැපෙන්නේ ඕගොල්ලෝ දෙන දානෙන්නේ. ඒස අපිට තියෙන කුංචිකක් කුමා. අපි දන්නවා මේ ආට් එක ඒ නිසා අපිට සිද්ධ වෙනවා කියන්නේ ওই දුවන ගමන අඟුලි මාල වගේ කඩුව පිටිපස්සෙත් යන ඔය හේතු මහන කියන්නේ දෙපා. පොඩ නතර වෙන්න බලන්න. නතර වෙන්න එක සැරේ කරන්න යන්නවා. ඌ එක සැරේ නතර කරනවා හයියෙන් යන වාහනය නතර කරුත් ස්කික් කරනවා. ඒ ගානට ක්ලච් කරලා වාහනේ නතර කරගන්න මැරෙන මොහොත වෙනකන් ඉන්න එපා. ලෙඩ වෙනකන් ඉන්න එපා. වයසට වෙනකන් ඉන්න එපා. වයසට ගියාම කොහොමද ක්ලච් එක ගන්න කියනවා. ඒක වම බලනකොට දකුණු තේ. එදින ගියාම එහෙට යනකොට මෙහෙට ගුවා. දෙන්නේ කියලා වෙනවා කැටරක් කරන්න පස්සේ. එහෙම වුණාට පස්සේ ලක්ටි ලකින් අමාරුයි. ඒ නිසා බුදුහාමුදුරු කිව්වේ භද්‍රයවන වයසේ කලුකෙස් තියෙද්දි මේ වැඩේට දැස්සොත් මං කියන්නේ පැවිදි වෙන්නේ කියලා. මං කියන්නේ අරණියකට වෙන්නේ කියලා. මං කියන්නේ පොඩි ප්‍රශ්නයක් ඔලුවට දාගන්න ඌ එමයි. මං කියන්නේ කවුද? ඇත්තටම බරාදින ගුණෙක් අපිට ජීවිතේ පාන්දර අඳහරේ බලන්න ඇදපන් වෛරෝ බරබාගේ එදා හන්දරෙත් ඇවිල්ලා පොඩියක් අඩියක් ගන්න උදිය ගන්නවා හෙට උදේටත් ඇදපන් වෛරෝ තමයි හිතෙනවද කවුරු හරි අපි ගැන හිතයි කියලා
අපි ගැන එපා මම ගැන. බුදුහාමුදුරුවෝ කිව්ව මට කරන්න දෙයක් නැහැ කිය. බුදුජනනාථ කියවමහනි කෙනෙක් ගැන මට කරන්න දෙයක් නැහැ මට කියලා දෙන්න පුළුවන්. ඒ කෙනා යාකින ගැන ආත්මනුකම්පාවක් ඇති කරගන්න ඕනේ. අත්‍යසිද්ධියක් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තොත් මම ක්‍රමවේදය කියලා දෙන්න. ඔය යන වේගෙ ටිකෙන් 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 අඩු කරලා මේ භාවනා රාමෝ හොති භාවනාවට. ඒ පුද්ගලයා මේ නතර කිරීමේ බල පිළිවෙල. භාවනා රාමය සහ භාවනා රතිය ඇති කරගන්න. මේක කවදාකවත් මතක තියාගන්න ස්වයං සිද්ධව නම් ඉන්නේ නැහැ. අපි මේ ජීවිතයේ සංසාරේ පුරාවට ගියාට කවදාකවත් මම භාවනා කළ යුතු කියලා ඇතුලින් ඉන්නේ නැහැ. අනිවාර්යෙන් පරතෝකෝෂෙන් කවුරුරි කියනදක් අහන්න. අහන කොටත් හිතෙන්නේ ඕක නම් ඔය ඉතින් කිව්වට අපිට කරන්න බෑ. නොකෙටම පැත්ත බලන්න. කවදාහරි පරතෝකෝෂේ කවුරුරි කියනදක් අහලා ඒකට ඇතුලින් යෝනිසෝමනසිකාරය කියලා. නුවන් සලකා බලනවා කියලා කියනවනම් ඒ මුදල බොහෝම ලේසියෙන් පටන් ගන්නවා. මේ පුංචිට පටන් ගන්නවා. හැකිතනින් පටන් ගන්නවා. අරගෙන වෙලා දවසකට එක විනාඩි 5ක් 10ක් අරගෙන තමන් දිහා මම දැන් මෙතන කියලා බලන්න පටන් අරගන්න අපි කොච්චර අසතන වෙනවද කියලා. අපි කොච්චර ඒකට නොදැනුවත්ද කියන්නේ. ඉතින් එහෙම කරගෙන ගිහිල්ලා අපිට යම් වෙලාවකට පැත්තකට වෙලා විවේක ගන්න තැන වෙලා භාවනා මැදට ගන්න ගිහිල්ලා අතක් උඩ අතක් තියාන වාඩි වෙලා ඉන්න හම්බුනොත් අනේ එදාට අපිට තේරෙයි අච්චර වේගින් දුවපු වාහනේ මෙව නතර කරුවට පස්සේ හිත කොච්චර වේගින් දුවනවද කියලා. පුදුමාකාර වේගයක් නැතිදී ඊට පස්සේ අපි ඒක නතර කරන්න හැදුවට පස්සේ අපිට අපි ඉගෙනගත්ත තේරුම මතක කරගන්න. ඒ කියන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. එහෙම නැත්නම් නොදන්න දෙයක විවෘත වෙන්නේ. ඉතින් මේක සමහර වෙනවා අධ්‍යාත්මිකයි කියලා, සමහර වෙනවා ආගමිකයි කියලා. මොන දෙයකවත් මේ වර්තමානට හිත ගන්නවා කියන එක දුවන අස්සෙක්ද, දුවන ගොනෙක්ද අනුපූර්ණ දෙයක් කියන හදනවා වගේ අමාරු. හිතින්නේම නෑ. මම පටන් ගත්තේ 26. 26 වෙනකොට ඒ කරන්න තියෙන දෙල්ලක් අරගෙන තරමකට දේරමම කරලා තිබුණා. ඊට පස්සේ මේක තියන්න ගියාට පස්සේ තමයි මට තේරෙන්න පටන් අරගත්තේ මේ පැත්ත ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ නැත්නම් මේක තන්නේ ක්‍රම වහලා දාපු ජනේලයක් වඩපත් වෙනවා. කාමරේ අඳුරු කීක අපි ඇතුළට හිටියට කලින් මේක ඇරලා බැලුවොත් ඕනිම සංකේත ජීවිතයක් ගත කරන කම සංකර ජීවිතයක් ගත කරන කම එක පටන් ගන්න පුළුවන්. ඕනිම සංකර ජීවිතයකට මම ඕනිම කෙනෙක් අභියෝගයක් බාර ගන්න ලෑස්ති. මේ අසවල් දී කරද්දි භාවනා කරන්න බෑ, අසවල් දී කරද්දි ආධ්‍යාත්මයක් කරන්න බෑ කියලා කියනවනම් ඒකේ නොදැනුවත්කමට කියන කතාව. උදාහරණයක් වශයෙන් කියනවා කොයි සංකර රාජපාලී කෙරුවත් අපි හුස්ම ගන්නවානේ. කිසි කෙනෙක් අද වැඩ වැඩි කියලා හුස්ම ගන්න පැත්තක තියලා ගෙදර වැස්සාව කරලා ඇවිල්ලා කියලා හුස්ම ගන්න ප්‍රමා කරන්නේ නැහැ. නාන්න තියෙනවා කියලා හුස්ම ගන්න පැත්තකට දාන්නේ නැහැ. ඒ හුස්ම විතරයි භාවනා කරනවා. අන්නේකට හිතේ දුව භාවනා රාමෝති භාවනා දතු භාවනා රාමතාය භාවනා රතිය නේවත් දුක්ඛං චේතනෝ පරවම් යම් දවසක අපි තුම දැන් මේ සුදුලන්නේ ඉන්න පිළිවෙල කොමහරි කරලා දවසකට පැයක් දෙකක් භාවනා කරන දැන් දවස් හතර භාවනා කරුවයි කිය. ඉතින් ආවට නැසි බුදුහාමුදුරු කියන ඒ පිළිසෙට කවදාකවත් මම මේ සංකීර්ණ ජීවිත සංකෘති ජීවිතේ කියලා මම මෙතෙන් ආවයි කියලා භාවනා නොකරන අය කෙරෙහි අවචාවතරක් කරන්න බෑ. මේව අත්ුක්කන් සේතිනෝ පරම්බම්බේකි. මම උසස්. මේගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා. මම සිල්වන්තයි. මේගොල්ලෝ සිල්වන්ත නැහැ කියලා කවදාවත් හිතන්න බැහැ. හේතුව ඒක ආර්ය වංශයට වැටෙන්නේ. මේව අත්ුක්කන් සේතිනෝ පරම්බම්බේකි. සෝහි දත්ත දක්කෝ. අනනසෝ සම්පජානෝ පතිස්සතෝ. එයා දැනගන්න ඕනේ මමත් මේ අනික් කොහොම ඥාතාව වගේ. මේ කෙලෙස් වල ඉඳලා තමයි මේ පැයක් හදාගත්තේ. මේ දවසක් පින් කරගත්තේ මේ දක්ෂකම ඉදිරියට යන්න නම් ඒ වැඩේට ආපු නැති නැත්තම් පිළිබඳව පහත් කළ කල කතා කරන්න බෑ. අපි ගුණාන්තර නියත්තන්ට තුරාලා තියෙන ගම අපි දක්ෂතාවය ඇති කරගන්න ඕනේ. මේ කරගෙන යන මේදී පැයක් කරන එක දෙක කරන්න ඕනේ. අවුරුද්දකට දවස් 10ක් කරන එක දවස් 20ක් කරන්න ඕනේ. කියන මේ තුලින් ලොකු අවකාශයක් ලබා ගන්න. දක්ෂ වෙන්න. අනනස් වෙන්න.
මේ වැඩ කරන්න ගිය නිසා භාවනා පටන් ගත්ත නිසා අනිකුත් ව්‍යාපාර කටයුතු වලට ලොකද ටික ටික අඩුපාඩු ගන්න. ඒකට ගන්න තියෙන වෙනකට වැඩි උනන්දුවෙන් ඒ කටයුතු කළේ යත්තන්ද පාඩුවක් නොවන විදිහට වෙලා හදාගෙන අනලස්ස සම්පජාන හොඳ ඥානය කල්පනා කරනවන ප්‍රමුඛතාවය තෝරන්න. තමන් ගෙදර ප්‍රධානියා නම් ඔක්කොගෙන් වැඩ උලිය දාගන්න තරකයි. තමන් තීන්දුව කරන්නේ මේ වැඩ මම කරනවා, මේ වැඩ මෙයා කරනවා, මේ වැඩ මෙයා කරනවා කියලා ඒ මැනේජ්මන්ට් ටෙක්නික් එක නැත්නම් ඒ ප්‍රමුඛතාවයේ තේරීම කවදාකවත් කලබල හිතෙන් කරන්න බෑ. ඒක අනිවාර්යෙන්ම මම කළ යුත්තක්. ඒක කෙරුවොත් ඉතුරුයි ඉතුරුයි වැඩ කරනවා නම් මට මගේ වැඩ කරන්න පුළුවන් කියලා මේ සම්පජන්‍ය කියලා කියන්නේ විශාල රාජකාරී රාශියක් තියෙන කලීතු ප්‍රධාන දේ මගේ කාරණා මොකක්ද කියලා දැන් මේක කරන ගමන් අනිත් අය පිළිබඳ සුපරික්ෂාකාරී වෙනවා. සෝවිතත්ත දක්වන සෝ සම්පජාන පතිසතු දසතියක් තියෙනවා. මට ඇත්තටම කතා කරන්න ඕනේ මේ මාතෘකාවගෙන. නමුත් මම හිතන්නේ අද වගේ දවසක මේ වගේ දේශනයක් කරන්න මේ සත්‍ය පිළිබඳව මට එච්චර අඳුල්ලා දෙන්න අවස්ථාවක් වෙයි කියලා. මෙතෙක් මම කතා කරපු වචන වලින් කියනවා සත්‍ය කියන්නේ යම්ම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ආවන අපි ඒකට කියන සත්‍ය කියනවා. සත්‍යයට ගිය දවසේ සත්‍ය පටන් ගත්ත දවසේ සත්‍ය පිටවන්නේ කියන දවස තමයි අපිට තේරෙන්නේ අපේ ජීවිත ස්වභාවයෙන් කවදාකවත් වර්තමානයේ හිටින්නේ. හැමදාම අතීතේ සහ අනාගතේ. වෙන විදිහකට කියනවා නම් අපි ජීවත් වෙන තතමනමක කිසියම් මොහොතක ජීවත් වෙන්නේ නැහැ. විචි දින වෙන පශ්චාත්තාප වෙන කොරණ තියෙන වෙල කල්පනා කරන මේ ලද මොහොත අපි කවදාකවත් කියන්නේ ඒ වගේම අපි මෙතන හිටියට විභූත රූපයක් විතරයි මෙතන තියෙන හිත තියෙන පොඩි එක්ක ගෙදර එක්ක ලංකාවේ එක්ක වෙන්නේ වෙච්ච නැතියක් ගැන මොනවා හරි කල්පනා කර වෙන්න. ඒ වගේම අපි මයිලඟ නෙමෙයි හිත තියෙන්නේ වෙන කෙනෙක් ගැන. මෙන්න මේ මාන තුන තේරුම් අරගෙන යම් තැනක මම දැන් මෙතන කියන තැනට ගත්තොත් අපිට තේරෙයි කොච්චර අපි කෙලස් කරලා තිබ්බත් කොච්චර අපි ලංකාවෙන් බැහැර වුණත් කොහේ හිටියත් අපිට මේ ඕනම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ගන්න පුළුවන් හැකියාව තමයි මනුස්සකම ලැබීමේ අපේ පරම යුතුකම. ඉවදික තිරිසෙන්කට බෑ, යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, භූතයෙකුට බෑ, මනුස්සයාට පමණයි කළ හැකියි. ඉතින් අපි අවුරුදු 100ක් ජීවත් වුණා. ඒ මොහොත දැකලා ඒ මොහොතේ අත්විඳලා නැත්තම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ඒ චිත්තක්ෂණයෙන් ප්‍රමාණම් ඒ මනුෂ්‍යයා ජීවත් වුණත් මනමිණියක් වගේ ජීවත් වෙන්නේ කියන එක ඇති ජීවියක් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතේට ජීවේ පොවන්න නම් ජීවේ පිඹින්න නම් දවසකට සුළු වේලාවක් අත්හැරගෙන මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පටන් අරගත්තොත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි ජීවිත සංවිධානය විශේෂයෙන්ම ওই තියෙන ටෙන්ෂන් එක බ්ලඩ් ප්‍රෙෂර් heart attack ඉවටින් ඒ මූලික ආශතිය අර පොඩි මොහොතදී ටික 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 රිලීස් කරන්න පුළුවන් බාප බෙහෙතකින් නෙවෙයි ව්‍යායාම වලින් නෙවෙයි මනස කටයුතු කිරීමේ ඒ විතරක් නෙවෙයි කෙනෙක් එක සංනිවේදනය කරනකොට අවශ්‍ය කාරණා කෙලින් කියන්න පුළුවන් ගතිය මතක ශක්තිය ක්‍රමයෙන් වැඩට පටන් ආනි විදිහට මේ කරගෙන කරගෙන යනකොට අර කාර්ය බහුල ජීවිතයේදී මේක කෙරුවොත් ඇත්තටම වැඩි ලකුණු හම් වෙනවා. ඒ සඳහාම පැතිලා කැලිඳලා කරනවට වැඩි. අද ඒ නිසා බුද්ධ ආගම පිටත මේ රටට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටවල මිනිස්සු මිනිස්සුල කිව්ව තමයි මේක නිකන් හැදහත්ත සුම් පිටිනක් වගේ මේ ලෝකේ කියලා. මුසුළු පිරිසක් ඉන්නවා බුදුහාමරගේ තාම සාරාත්තේ තේරුම් අරගෙන ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මතක ශක්තියට සම්බන්ධ වෙන්නේ නැහැ කි. සංනිවේදනයට සම්බන්ධ වෙන්නේ නැහැ කි. පරිසර දූෂණය නැති කරන්නේ නැහැ කි. චිත්ත දූෂණ නැති කරන්න දැන් පරිශන කරන්න පටන් ගන්න අවුරුදු 30ක් කරාදී. ඒක කොහොමද දකින්කොට කවම කවදාකවත් තාමත් මේ ලෝකේ එක්කෙනෙකුටවත් මේ සතිය සිය පිටියම කියන එකේ දෝෂයක් දැක ගන්න බැරි වෙනවා. අනික හැම දෙයකටම හොඳ නරක දෙකක් තියෙනවා. මේ සතිය හැම පැත්තෙම හසෝතෝ බන්දරයි. ඉතින් ඒක මතු කර ගන්න නම් මේ ආර්යවංශී විදියට අපි සීවල පින්න පාත දේනාතර කියන අනිකුත් දේවල් පිළිබඳව අමතර ආලවට්ටම් අතර කරලා ප්‍රයෝජනෙට ගන්න කටයුතු කරනවා. ඊට පස්සේ
භාවනා රාමෝති භාවනා රතෝ භාවනා රාමතය භාවනා රතිය නීමත් දුක්ඛං හේතුන පරමම වේටි අනුංක ගලම් කල්පණ්ඩයන් එපා උසස් කළ සලකන්න එපා එහි දක්ෂව අනලස්ව මොන්ද සිහිනෝනේ යුක්තව සතිය යුක්තව කටයුතු කරනවා නම් අර ඈත මෑත දූ දූ තිබුණෝ එහෙම නැත්නම් අන්ත දෙක ආශ්‍රය කරමින් ගත කර ජීවිතේ ටික 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 නදාත් වෙන්න අෂ්ටලෝක ධර්මයේ කම්පණ වෙන්න උපේක්ෂාව ඇතරේ ඉන්න පටන් ගන්නවා මුලදී නම් ඇත්තටම සතිය හරිනවත් එක්කම ලොකු වෙනසක් ඇති කරලා පෙන්නනවා මේ අන්ත දෙක අතරේම සම්බන්ධව ඊට පස්සේ ක්‍රමයෙන් 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 මැද ප්‍රතිපදාවට එන්න පටන් ගන්නවා ආනේ විදිහට භාවනා කරන කෙනා තමංගේ අවතුන් දවතුන් ඒකට කියන්නේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන එක ආහාර කියන්නේ පින්න වාසේ විහාරය කියන එක ඉන්න තැන අඳුම මනෝ ව්‍යාපාර සකස් කරන්නේ නැති වුණොත් අර භාවනා මාර්ගයේ පෙතට වැටෙන ගතිය මැද මාවත වැටෙනකම් හරිපමයි ඒ නිසා භාවනා කරන තුරු නිතරම කල්පනා කරන්න ඕනේ තමන්ගේ භාවනා ජීවිතයේ මේ සිව්පසේ කියලා කරන ආකල්පයෙන් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා දැන් අපි යම් කිසි කෙනෙක් ගැන නොසලකා කටයුතු කරනවා ඒක කටයුතු කරන පටන් ගන්න තමයි පුදුම ආධ්‍යාත්මයක් පුදුම ආගමික ගතියක් ජීවිතේ එන්න පටන් ගන්නවා ආවට පස්සේ වටිනම දේ තමයි එහෙම නැත්නම් ඒකේ තියෙන ආශ්චර්යය තමයි අන්නේ විදිහේ මදමාවතේ ගමන් කරන සාන්ත සීතල පුද්ගලයන් ඇසුර ලැබෙනවා. දකින්න හම්බෙන කොච්චර සංකීර්ණ සමාජවල වුණත් ජීවිත සකස් කරගත්තේ මෙන්න මේ වචනෙන් වැඩ කරපුවායි තමයි කියන්නේ. ඉස්සර ගමන්ට නොදැක්ක තමන්ගේම කන්තෝරුවේ තමන්ම යන බස් එකේ ඉන්න කෙනෙක් දැක් ගන්න පුළුවන්. අන්නේම ගියාට පස්සේ තේරෙනවා ඒ සාන්ත භාගයේ ගමන් කරන සාන්තුරයන්ගේ වෙනම ගමනකුත් තියෙනවා. අපි මෙතෙක් කල් හිතේකට ඇතර නැතුව ආර්ය මාර්ගය දන්නේ නැති නිසා ආර්ය වංශය දන්නේ නැහැ දැනගත්තට පස්සේ මේ පැත්තට ආපුවාම එන්නේ එන්නේ ලැබෙන්න ලැබෙන්න දකින්න දකින්න අපිට අර සිංහලකම අපේ මුතුන් මිත්තු ඇයි මේ සෑහලි කොහොමද ගත කරන්නේ කියන එක ඕන සංකර ජීවිතයක් ගත කරාම කරන්න පුළුවන් ඒ නිසා මෙතනදී සර්වචන්ස අඳුරලා දෙනවා මේ අරතිය කියන පදය අරතිය කියන එකෙන් අදහස් කරන්නේ කරන්න පුළුවන් උපරිම හොඳම කුසලයේදී ලාමක දේවල් කරන්නේ භාවනා මේ ආර්ය වංශයට වැඩිච්ච එකනට කවදාකවත් හොඳ දෙයකදී උත්තර කුසලයේදී අධි කුසලයේදී ලාම කුසල කරන්න හිත දෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම වහකින් වඩා හොඳට යනවා. එමේ යන්න පටන් අරගත්තට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට ඇඳුම ආහාරය නිවාසය බෙහෙත් පිළිකර සංවිධානය කරගෙන ඒ අනුව සතිපට්ඨාන සංජීවකට හදාගත්තු එහෙම කෙනෙකුට පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන දෙයට අවුරුදු 7ක් ඇතුළත පැහැදිලි වෙනසක් ඇති. එහෙම නැත්නම් දවස් 7ක් ඇතුළත පැහැදිලි වෙනසක් ඇති. අපි මේ භාවනා කරන ගමන් මේ අතුන් අවුතුන් බැතුන් සතාගත හදාගත්තේ නැත්නම් ගුණ වෙනසක් එන්නේ නැහැ. ඒකට රිසර්ච් වලින් පෙන්නලා දීලා තියෙනවා. දැනට තියෙන ඉංග්‍රීසි වෙදකමේ ඔය කොයි දෙයකට බෙහෙත් දුන්නත් ඒ කිසි දෙයක ඉංග්‍රීසි දෙයක් පත්‍යම් ගන්නන්නේ පක්කින් දෙල කියන්නේ මෙන්න මේ ආහාර හොඳයි මේ තන හොඳයි මේ සිංහල වෙදක මෙහෙම නැහැ සිංහල වෙදක මේ වෙලා කියන්නේ මේ දෙහෙත බොනවනම් මේ මේ විදිහට පක්කයක් වෙනවා ඉතින් අර ඉංග්‍රීසි වෙදක මේ වහාමනේ දෙන අතරක්කාට අවුතුම් බයතු වෙනස් කරන්න නැති නිසා අනිවාර්යයෙන්ම දවස් දෙකකින් අල්ලෙදී ආයෙ මතුවේ ඒක නිසා අද සිංහල ජීවත් වෙන මිනිස්සුන්ට බෙහෙත් පැලයක් අඳුරන්නේ පැසට අවුට වැඩ ගන්න හැකියාවක් දන්නේ පැයක් තරක් පයින් යවිදිට දන්නේ වතුර වලට වෙන ගොඩේ ඉඳ දන්නේ පොල් ගහකට වුවක් ගහන නගින්න බෑ මේ ඔක්කොටම මම කියන්නේ මේ වෛද්‍ය විද්‍යාවදී විද්‍යාවන් තමයි ඒකුල්ල කියනවා නම් පොල් මෙහෙ කරලා තරල ගෙදෙට්ට ගෙනලා දෙන්නම් බය වෙන්න එපා පයින් යන්න ඕනේ අපි වාහනේ හරි ගසලා දෙන්නම් ඔටෝ ගියස් තියෙන එකක් ගෙනත් දෙන්නම් කරලා දෙන්න අන්තිමට මිනිස්සු නිකම්ම නිකන් රූකඩයක් වඩපත් වෙනවා හදිස්සියවත් අපි ලෝකයේ තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙලා ගැටිලා ගිය වෙන කක්ෂයකට ආයෙත් කැඳිලි ගන්න දෙනවා. කැල්කියුලේෂන් නැතුව වැඩ කරන්න බැරි මිනිස්සු කරකොලට ඇටලා දැම්මා. විද්‍යුජාන වහන්සේ කියපු ක්‍රමයට ගියොත් අපි ඕන සංකෘති ජීවිතයක ඕන යන්ත්‍රයක් පාවිච්චි කරන දන්නවා ආයෙත් ඉතර ගියාට පස්සේ වැඩ කරන්න හැටි දන්න. මේ පරාසය දන්නේ නැති ජාතියක් බෝ කරන්න එපා ඉස්සරහට. හැන්නේ පොඩි දරුවෙකුටම ඒ සේරම කිරු කරන්න ලදෙන්න. මේ පළා කඳුර නැහැ කි
හදිසියකට වතුර ගත්තාම පින නැහැටි ඒ ටික දන්නේ නැතුව මොකටද මේ වෙන්නේ ඒ මිනිස්සු නිකන් යන්ත්‍රයෙන් වැඩකරන ජාතික වාටපත් වෙනවා ඒ නිසා මේ මෙහෙවරක හිටියත් මන්ට හිතෙන්නේ මේ ආර්ය වංශ රට පිළිවෙල ගන්නවනම් අපි සිංහල ගතිය ඒ සිංහල සුවඳ මේ භාවනා ක්‍රමේ මාර්ගයෙන් ආධ්‍යාත්මික මාර්ගයෙන් එහෙම නැත්නම් ආගම මාර්ගයෙන් ඉබේම යනවා ඒ නිසා යම් කිසි දෙයක් ගෙදර ප්‍රධානිය මේ සතිය කියන මූලධර්මය දන්නවනම් නැත්නම් සතිපට්ඨානෙ වඩනවනම් පුදුමාකාර විදිහට ගෙදර සාමයක් ඇති වෙන්න පටන් ගන්නවා ඒක මා බුද්ධිමම සම්බන්ධයක් තියෙනවා ඒ මොනවා කරන්නද ඔක්කොම සල්ලි හම්බ කරන පාවු ගැන හිතලා බලන්න හැමදාම ආරව එකිනෙකාගේ පුදුම වෛරයෙන් ගත කරන්නේ අර සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන ගමන් දේවල් පිළිබඳ අතිශෝක්තිය නැතුව මණ්ඩ භාවනාට යන කට්ටිය ගෙදර බුදුම අම්මට අඳුරනවා බෞද්ධ සමගියක් තියෙනවා ඒක මේ ජීවිතේ කන්න පුළුවන් සමගියක් තියෙනවා ඉතින් මේ නැති ජීවිතයක අපිට තියහරයක් නැති නිසා අසුබර දිරුත් දැනගෙන හිටියා ආර්ථික ජීවුම් කළ වැඩක් නැහැ මිනිසුන් මේ ආර්යවංශ ප්‍රතිපදාව කියලා දෙන්නේ සිංහල රජදරුවෝ දැනගෙන හිටියා අපිට සල්ලි බුදුලේ මේ යෝණ කරන්නේ මනුෂ්‍යකම හඳුනා ගැනීම උනේ ආර්යවංශ අවශ්‍යයි භාවනා කරන අය දැනගන්න ඕනේ අපේ ජීවිතයේ මේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන ටික හදාගන්න නැතුව භාවනා ජීවත් වෙන්නේ නැහැ. දැන් මත්තමකට ගන්න පුළුවන් ඊට පස්සේ මේ ටික හදාගන්න. එහෙම නොකොලොත් වෙන්නේ අර්ථය පහළ වෙනවා. භාවනා කරන්න ඕනේ නැ දන් දුන්නාමදයි. භාවනා කරන්න ඕනේ නැ නිකන් ඉල්ලක් අහන්නදයි කියලා අර ඉහළ මට්ටම වෙනවා ඊට පල්ලෙහා මට්ටම. ඒක දිහිතෙනවා නිකන් අලියන් අතර සමාජික එක්කනටදී මල්ලන් අතර රජ වෙන්නේ කොහොමදයි කියලා හිතේ. මේ නීති තමයි අද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. භාවනා කරන එක නම් හිතනවා බල්ලන්ගේ දරුවද වෙනවා කියලා හිතන්නේ අලියෝ අතර නිකන් සමාජිකත්වයක් අපි කරන්නේ. අන්නේ ගැම්ම ඒ ඉස්සරහට යන උදය ඉස්සරහට ගේන්නේ මේ අපකනාලික තියෙන මේ රහස තුල. ඒලා ඒ හැමතිම් පැවතුම් පැවතුම් කියලා කියන්නේ ඒ මූලික අවශ්‍යතාවයන් වල දක්ෂතාවය එනකොට අපි හිතන පුදුම විදියට අපේ භාවනා ජීවිතය ඉලියක් කරන්නේ. ආධ්‍යාත්මික ජීවිතේ ආර්ථික ජීවිතේ එතකොට අර මම්මලිම කෙපිදී පරිසර දූෂණය සහ චිත්ත දූෂණය පිළිබඳව ලොකු විශ්වාසයක් එනවා මේක කාටවත් කඩන්න බෑ හදන්න බෑ කඩනවා නම් කඩන්නේ මම හදනවා නම් කඩන්නේ මම අන්නේම එක මිනිස්සෙක් එක ගෙදරක හැදුනොත් මම දැකලා තියෙනවා ලංකාවේදී වගේ මුල් දෙච්ච අත්තම්මලා ඉන්න දේවල් දෙක තුනක් අත්තම දරුවන්ට තුගන්නලා දරුවන්ගේ දරුවන්ට තුගන්නලා දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ට තුගන්නලා මුළු පවුලට පුදුමාකාර මුදුමුලක් වඩපත් වෙලා තියෙනවා. මං කියන්නේ අත්තලා වැඩි කරන්නේ නැහැ කියලා නමුත් අත්තම්ලා තමයි මට හම්බ වෙලා තියෙන්නේ. එක මිනිස්සෙයි මේ පණිවිඩය අරගෙන තියෙන දිගින් දිගට දිගින් දිගට පණිවිඩය. ඊගෙන හරිය සාමේ එකම ගෙදර මුත්තම්මත් තියෙනවා දරුවෝත් තියෙනවා දරුවන්ගේ දරුවෝත් තියෙනවා කුකුල් පංචෝක් වගේ ලස්සන කියලා. ඉතින් මේක මම කියන්නේ ඇත්තට මම කියලා දෙන්න ඕනයක් කියලා මේ ජීවිතේ නමුත් මම කියන්නේ භාවනා කරනවා නම් ඒ පැත්තත් පුදුම සමගිය සාන්තියක් එනවා. ඒ සමගිය සාන්තිය කෙලින්ම භාවනා ජීවිතේට බලපාන. මේ දෙක සම්බන්ධ කරන්න ඕන නිසා තමයි සරුවත්තර මහන්සේ මේ ආර්ය වංශ ප්‍රතිපදාවක් අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි නැවත නැවතත් මේකෙන් හිතලා අලුතෙන් කල්පනා කරලා ඒකට පුළුවන් තරම් දෙනවනම් ධෛර්යයක් දෙනවනම් සර්වඥාන්සේ කියන විදිහට මේ සූත්‍රය හමාන කරන්නේ පුරත්තිමාය චේපි දිසාය වේරති සෝයි වික්කවේ මේ චක්‍රේ අජීවංශේ සමන්නාගතු පුරත්තිමාය චේපි දිසාය වේරති නතේව ස්වේවාදී අනු ස්වේව අරතින් සහති නතේව අරතින් සහති කිය. ඒ මනුස්සයා මේ ධර්ම ඉගෙනගෙන මේ වැඩ පිළිවෙල හිතට බසකට ප්‍රවාසේ මනුස්සයා දකුණු දික කෙලව නැගෙනහිර කෙලවරේ ලෝකෙ කෙලවරට ගියත් කවදාකවත් ඒ මනුස්සයා අර්ථය නෙමෙයි කම්මැලිකම වහලා ගන්න මෙයාට අර්ථය ජය ගන්න පුළුවන් වෙනවා. පච්චිමාය දිසාය කේපි විහෙරති නැති ස්වේ වාර්තින් සහති නැතේ වාර්තින් සහති. ඒ පුද්ගලයා බටහිර කෙලවරේ ජීවත් වුණා. එහෙම නැත්නම් එන අභියෝගයක් මොන දෙන්න පුළුවන් මිසක් අභියෝගයෙන් මෙයා යටපත් කරන්න බැරි වෙනවා. උත්තරාය චේපි දිසාය විහෙරති දක්ෂිණාය චේපි දිසාය විහෙරති හතර දිසාවේ ලෝකෙ කොහේ හිටියත් ඒ පුද්ගලයා ගත්තේ මූල ධර්මය යාගේ අභිවෘද්ධිය ටික සලකන අතර කිසිම බාධාකින් වැටෙන්නේ නැති සත්‍යයටපත් වෙනවා. ඒක නිසා නාරති වීරං සහති
අරතිය කවදාකවත් වෙන්නේ ආර්මේ ආර්යංශය දන්නේ වීරිය යටපත් කරන්න බෑ කියලා කියනවා. නාරති වීරං සාපි ඒ අභියෝග නැවිත් ඉන්නේ අනිවාර්යයෙන්ම අපි ළඟට අභියෝග වෙනවා. එනේ හැම අභියෝගයකම අපේ කියන මේ ක්‍රමය තුල සාධාරණ ක්‍රමයක් සාධාරණ ගොඩේන ක්‍රමයක් අපිට මතුවෙන්න පටන් ගන්නවා. එන්නේ විදිහට ජීවිතේ සකස් කරගත්තු විද්‍යාඥයන්සේ සාක්ෂි වෙනවා. ඒ මිනිසයාගේ හිත දඹ රත්තරණක් වගේ ඒ අවිතින් පැවිදුන් දේශපාලන ආර්ථික දේවල් වලින් ගොඩ ගැහෙනකොට මේ ලෝකේ කිසිම මිනිස්සේ ඒ මිනිසයාට පහත් කළ සලකන්න බෑ කියලා. ඒක පැත්තක තිබිච්චාවයි කියලා කියනවා. මෙවැනි ආර්ය වංශයක් පකින්න කෙනෙක් ඉන්නවා නම් උඩින් ඉන්න දෙයියන්ගේ පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. දෙයියන්ගත් ඉස්සර වෙලා බ්‍රහ්මයේ වඳිනවා. දේවාභිනම් පසංසන්ති බ්‍රහ්මාභි පසංසිතෝ කිය. ඉතින් මෙවැනි දෙයක් අපිට එක දවසේ එක වෙලාවේ එකට ගන්න අමාරුයි. නමුත් මේ වගේ බණකින් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මෙච්චර දුක්පත් රටක් වශයෙන් තියෙද්දී ඔය ලෝවා මාපායවල් හැදුවේ කොහොමද? අපි ඔය ස්වර්ණමාලි චෛත්‍යයන් හැදුවේ කොහොමද? අපි ඔය ලස්සන ඉරිගේෂන් වැඩ කිව්වේ අපේ කවදාක කියාපෑමක් තිබුණේ අපිට ජීවිතේ ප්‍රයෝජනෙ සරකලා වැඩ කරනවා. එදා අපිට පැවිතිච්චේ ආර්ථිකය හැටියට හැම කෙනාම අපේ සිංහල ක්‍රමයට ගැලපෙන කටයුතු කරා. රට වෙනුවෙන් හරි ආගම හරියෙන් කරන්න ගියාම මුළු ගමටම තුමුණ ප්‍රධානම කොට නැගිලා තමයි පන්සල. ඒක සම්පූර්ණයෙන් අදාන ඕනම කටයුතු පන්සල් තැනක තමයි කරේ. මේ කරපු නිසා කිසිම තැනක අද ලෝකේ වාරි මාර්ගකම පිළිබඳව සිංහලට ගහන්න කෙනෙක් නැහැ. ගුණනගිලි කර්මාන්තය පිළිබඳව අපිට ගහන්න කෙනෙක් නැහැ. ඒ ප්‍රමුඛ පැවති අභිවෘද්ධිය ආවේ ආර්ථිකයෙන්ම නෙවෙයි. තියෙන ආර්ථිකය තාම ප්‍රවේශමට පාවිච්චි කරගෙන ඉඳිත් අපි මේ වෙන රටක හිටියත් ලංකාවේ හිටියත් මේ ක්‍රමයට ගියොත් අපිට පුළුවන් වෙයි මේ ලෝකයේ තියෙන මේ බරපතල ප්‍රශ්න කෝක වෙදත් අපේ ශක්ති ප්‍රමාණය මේක එකතු කරන යන්න. ඒ විතරක් නෙවෙයි තම තමන්ගේ ජීවන පිළිබඳව පිටතට හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එදින අපි දවස් 9ක් මේකට භාවනා කරලා තිනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේම සහෝදර පිරිසක් යෙදিলা දැන් භාවනා කරනවා. අනිත් අයටත් අපි ආර්දනා කරලා තිනවා එකවරටම භාවනා කරන්න යන්න බෑ. නමුත් මේ ජීවන රටාව හදාගෙන මේක අහලා ටිකෙන් මේක ලංකිරුවොත් ඔයගොල්ලෝ නම් නෙවෙයි වෙන්නේ මේකේ සේවයේ ප්‍රධාන සේවයේ සිටින ඔයගොල්ලන්ගේ දරුවන්. ඒ දරුවෝ ගොඩාක් වෙලාට ගත කරන්නේ මේ රටේ මිනිසුත් එක්ක. ඒක කිසිසේත්ම ආර්ථික මේ සදාචාරයක් ඇති එකක් නෙවෙයි. නිසා තමන් ගැන හිතලා දරුවෝ ගැන හිතලා අපේ පැවති විශ්වීභූතිය ගැන හිතලා පුළුවන්තරම් මේ ආර්ය වංශය ගැන අහලා සම්පූර්ණ කරගෙන ශක්ති ප්‍රමාණය එක සම්පූර්ණ කිරීමෙන් ශාසනයෙන් අපිට කියන තියෙන උතුම්ම පණිවිඩයත් අරගෙන අපෙන් ශාසනයට වෙන්න තියෙන උතුම්ම සේවයත් කරගෙන අපි මැරෙනකොට ආදර්ශයක් කියලා මැරෙන්න අපිට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. අදේ ධර්මදේශනාව නැවත කරන ආශිර්වාද දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. කොහොමදත් පැයකමාරකට කිට්ටු කරලා තියෙනවා මං හිතුවේ පැයකින් ඉවර කරන්න කියලා. කෙසේ නමුත් ඉතින් කතා ඉවර කරන්න පරිච්ඡේද ඉවර කරන්න පැයකමාරක් ගත වෙලා තියෙනවා. අපි නම් ධර්මදේශනාවේ සා දවසේ වැඩසටහන් නිමාවක් වශයෙන් අපි ශිර දිනාට පේන පෙනාට පින් පැමිණීමටත් ඥාතීන් සීපත් කිරීමට සහ අපේ අපගේ ප්‍රාර්ථනා සීපත් කරන අදාසින් එක්තාවතා තාදී ගාථා සජ්ජහනත් පිළිබිමු. ඒක අපේ ධර්ම දේශනාවේ සා දවසේ වැඩසටහන් නිමා වෙනවායි. එක්තාවතා ජනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී දීවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතා ජනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී භූතා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතා ජනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී සත්තා නමෝදන්තු. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ
ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ වාද සමාදමු සතං සනාගමෝ හෝතු යාව නිපාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ වාද සමාදමු සතං සනාගමෝ හෝතු යාව නිපාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ වාද සමාදමු සතං සනාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තං සියායුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අසෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදියේ ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ.